හරි දරුවෝ, අපි එකතු වෙනවා අදත් ඉතිහාසයේ විශ්වයේ සුවිශේෂී මාතෘකාවක් එක්ක අපි අද එකතු වෙනවා දරුවෝ. මොකද කෙටි ක්‍රම අතිවිශාල සංඛ්‍යාවක් එක්ක අපි අද අපේ විෂය කරුණු ටික ඉදිරියට අරගෙන යනවා දරුවෝ. කෙටි ක්‍රම අතිවිශාල සංඛ්‍යාවක් එක්ක තමයි අපි අපේ මෙන්න මේ වැඩපිළිවෙල ඉදිරියට රැගෙන යන්නේ දරුවෝ. තේරුණාද? හරි. අපි අද සාකච්ඡා කරන්න හදන දරුවෝ හොඳට මතක තියාගන්න. අපි අද සාකච්ඡා කරනවා හොඳට මතක තියාගන්න දරුවෝ ප්‍රධාන වශයෙන්ම කෙටි ක්‍රමත් එක්ක. තේරුණාද? කෙටි ක්‍රමත් එක්ක අපේ MCQ paper MCQ paper එක ජය ගන්න විදිය සහ රචනා paper එක හැඩගස්වා ගන්න විදිය අපි අද සුවිශේෂී ආකාරයෙන් සාකච්ඡා කරනවා දරුවෝ. හරි. අපි යම් පළවෙනි ප්‍රශ්නයට මං කෙටි ක්‍රම අතිවිශාල සංඛ්‍යාවක් අද කියලා දෙනවා දරුවෝ. හැම ප්‍රශ්නයකටම කෙටි ක්‍රමයක් කියලා දෙනවා. හැම ප්‍රශ්නයකටම කෙටි ක්‍රමයක් කියලා දෙනවා දරුවෝ. ඒ නිසා හැම දරුවෙක්ටම හොඳට මතක තියාගන්න දරුවෝ අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්නට පුළුවන්. බලන්න පළවෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ පැරණි වරායන්ගෙන් වඩාත්ම වැදගත් ඌයේ ශ්‍රී ලංකාවේ පැරණි වරායන්ගෙන් වඩාත්ම වැදගත් ඌයේ කුමන වරායද කියන එක තමයි අහන්නේ. ශ්‍රී ලංකාවේ පැරණි වරාය පද්ධතියෙන් වඩාත්ම වැදගත් උනේ කුමන වරාය කියන එකද තමයි පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ. අපි මෙන්න මෙහෙම කෙටි ක්‍රමයේ මතක තියා ගන්නව දරුවෝ. මෙන්න මෙහෙම. ඒ තමයි මහතිත්ඳයි පැරණියට ජම්බුකෝල තිස්ස රජුට ත්‍රිකුණාමල සුදු හවුලට වර්තමානයේ කොළඹ රටට මහතිත්ඳයි පැරණියට ජම්බුකෝල තිස්ස රජුට ත්‍රිකුණාමල සුදු හවුලට කොළඹ වර්තමාන කොළඹ රටට. මොකක්ද දරුවෝ? මහතිත්ත ඉපැරණියට. මොකක්ද කියන්නේ? මහතිත්ත ඉපැරණියට. තේරුණාද? එතකොට දරුවෝ ඉපැරණි ශ්‍රී ලංකාවේ, තේරුණාද? ඉපැරණි ශ්‍රී ලංකාවේ ප්‍රධානම වරාය මහතිත්ත වරාය. මහතිත්ත ඉපැරණියට ජම්බුකෝල තිස්ස රටට තිස්ස රජුට ජම්බුකෝල තිස්ස රජුට. එතකොට ජම්බුකෝල පට්ටන වරාය නැත්නම් දඹකෝල පට්ටන වරාය වැදගත් වෙන්නේ මොන රජතුමා කාලෙද? දේවානම්පියතිස්ස රජතුමා කාලේ. එතකොට මහතිත්ත ඉපැරණියට, තේරුණාද? මහතිත්ත ඉපැරණියට ජම්බුකෝල තිස්ස රජුට. තේරුණාද? ඊළඟ ත්‍රිකුණාමල සුදු හවුලට. ඇයි මේ සුදු හවුල කියන්නේ දරුවෝ? ත්‍රිකුණාමල සුදු හවුලට මොකද්ද මේ කියන්නේ? හොඳට මතක තියාගන්න දරුවෝ, ත්‍රිකුණාමල වරාය, තේරුණාද? ත්‍රිකුණාමල වරාය සුදු හවුල කියන්නේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි සුදු හවුල. ඒගොල්ලෝ සුදු ජාති ඉන්නේ, අධිරාජ්‍යවාදී ජාති ඉන්නේ. එකයි තමයි අපි කිව්වේ මොකද්ද? අපි කිව්වේ ත්‍රිකුණාමල සුදු හවුලට. මොකද ත්‍රිකුණාමල වරාය වාණිජ මධ්‍යස්ථානේ වුණා මේ බටහිර ජාතීන්ගේ. ඊළඟ වර්තමානයේ කොළඹ රටට. වර්තමානයේ අපේ වාණිජ නගරය මොකද්ද දරුවෝ? වාණිජ නගරයේ ප්‍රධානම වරාය පද්ධතිය පිටලා තින්නේ අපේ කොළඹ වරාය. තේරුණාද? වර්තමානයේ කොළඹ රටට. තේරුණාද? එතකොට දරුවෝ මහතිත්ඳයි පැරණියට ජම්බුකෝල තිස්ස රජුට ත්‍රිකුණාමල සුදු හවුලට කොමේ වර්තමානයේ කොළඹ රටට. තේරුණාද? ඔන්නෝම අපි ලේසියම මතක තියාගන්න දරුවෝ, තේරුණාද? අවශ්‍ය දරුවෝ සටහනක් දාගන්න. වඩාත්ම වැදගත් වේ දරුවෝ, තේරුණාද? වඩාත්ම වැදගත් වේ. මං හිතනවා අපේ මේ වැඩපිළිවෙලත් එක්ක යනකොට ඔය දරුවන්ට වඩාත්ම වැදගත් වෙන්න කරුණු කිහිපයක් අපට අවබෝධ කරගන්නට පුළුවන් දරුවෝ. තේරුණාද? වඩාත්ම වැදගත් වෙන කරුණු කිහිපයක් ඔය දරුවන්ට අවබෝධ කරගන්නට පුළුවන්. තේරුණාද? හරි දරුවෝ, බලන්න
එතකොට තේරෙනවද හැම වෙලාවෙම තේරෙනවද MCQ එකත් එක්ක. එතකොට බලන්න ප්‍රශ්නේ බලන්න දරුවෝ, අපි පළවෙනි ප්‍රශ්නේ කිව්වේ පැරණි ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් වූයේ, පැරණි ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් වූයේ, පැරණි ශ්‍රී ලංකාවේ වඩාත්ම වැදගත් උනේ මොකද්ද දරුවෝ? පැරණි ශ්‍රී ලංකාවේ මහා තිත්තයි පැරණියට ජම්බුකෝල තිස්ස රජුට ත්‍රිකුණාමල සුදු හවුලට වර්තමානයේ කොළඹ රටට. තේරුණාද? වර්තමානයේ තමයි කොළඹ රටට ආවේ දරුවෝ, වර්තමානයේ ආවේ කොළඹ රටට. තේරුණාද? ඒ නිසා හොඳට මතක තියාගන්න දරුවෝ, ඉපැරණියට යන්නේ මහා තිත්ත වරාය, පැරණි ශ්‍රී ලංකාවේ ප්‍රධානම වරාය දරුවෝ මහා තිත්ත වරාය, මහා තිත්ත වරාය, මහා තිත්ත වරාය. හරි, මම ඔතනම තවත් කෙටි ක්‍රමයක් කියලා දෙනවා දරුවෝ, ඔතනම තවත් කෙටි ක්‍රමයක් කියලා දෙනවා. තේරුණාද? ඒ තමයි දරුවෝ හොඳට මතක තියාගන්න මෙන්න මෙහෙම. පෙරදිග ධාන්‍යාගාරය පැරකුම්බා නම තිබේ. මොකද්ද? පෙරදිග ධාන්‍යාගාරය පැරකුම්බා නම තිබේ. නයනතිව් සූකරතිත්, නයනතිව්වේ සූකරතිත්. මම මේ කියන්න මොකද පැහැදිලි කරලා දෙන්නම් දරුවෝ. පෙරදිග ධාන්‍යාගාරය, පෙරදිග ධාන්‍යාගාරය පැරකුම්බා නම තිබ්බේ. පෙරදිග ධාන්‍යාගාරය පැරකුම්බා නම තිබ්බේ. නයනතිව්වේ සූකරතිත්. මොකද? නයනතිව්වේ සූකරතිත්. කයිට් සොඳයි ඌරාතොට, කයිට් සොඳයි ඌරාතොට. මේ ඔක්කොම පැරකුම්බට, මේ ඔක්කොම පැරකුම්බට. මොකද දරුවෝ? පෙරදිග ධාන්‍යාගාරය. මොකද කියන්නේ පළවෙනි වාක්‍ය? පෙරදිග ධාන්‍යාගාරය, පෙරදිග ධාන්‍යාගාරය, පෙරදිග ධාන්‍යාගාරය. නම තිව්වේ, නම තිව්වේ, සෝරි, පැරකුම්බා නම තිබ්බේ, පැරකුම්බා නම තිබ්බේ. පෙරදිග ධාන්‍යාගාරය, පෙරදිග ධාන්‍යාගාරය කවුද නම තිබ්බේ? පැරකුම්බා නම තිබ්බේ, පැරකුම්බා නම තිබ්බේ. තේරුණාද? නයනතිව්වේ සූකරතිත්, නයනතිව්වේ සූකිර සූකරතිත්, නයනතිව්වේ සූකරතිත්. කයිට් සොඳයි, කයිට් සොඳයි ඌරාතොට, කයිට් සොඳයි ඌරාතොට. මේ ඔක්කොම පැරකුම්බට. අපි දරුවෝ පෙරදිග ධාන්‍යාගාරය කියන විරුදනාමය ලැබුවේ, තේරුණාද? පෙරදිග ධාන්‍යාගාරය කියන විරුදනාමය දැරුවේ මොන රජතුමා කාලෙද? මහා පැරකුම්බා රජතුමා කාලේ. ඔය පැරකුම්බට, ඔය පළවෙනි එකේ තේරුණාද? පළවෙනි වාක්‍යයෙන් කියනවා මොකද්ද? පළවෙනි වාක්‍යයෙන් කියනවා දරුවෝ, පෙරදිග ධාන්‍යාගාරය, පෙරදිග ධාන්‍යාගාරය. ඊළඟ දෙවෙනි එකෙන් කියනවා පැරකුම්බා නම තිබ්බේ, නම තිබ්බේ, පෙරදිග ධාන්‍යාගාරය කියන නම තිබ්බේ පැරකුම්බා. තේරුණාද? ඊළඟ තුන්වෙනි වාක්‍යයෙන් කියනවා දරුවෝ, තුන්වෙනි වාක්‍යයෙන් කියනවා හොඳට මතක තියාගන්න, නයන තිව්වේ සූකරතිත්, නයන තිව්වේ සූකරතිත්. තේරුණාද? නයන තිව්වේ සූකරතිත්. හොඳට මතක තියාගන්න, නයන තිව් පැරකුම්බාගේ නයන තිව් ද්‍රවිඩ ලිපිය තමයි. තේරුණාද දරුවෝ? පැරකුම්බාගේ නයන තිව් ද්‍රවිඩ ලිපිය තමයි මොකක් සඳහන් වෙන්නේ දරුවෝ? පැරකුම්බාගේ නයන තිව් ද්‍රවිඩ ලිපිය තමයි. හොඳට මතක තියාගන්න දරුවෝ, පැරකුම්බාගේ නයන තිව් ද්‍රවිඩ ලිපිය තමයි හොඳට මතක තියාගන්න දරුවෝ සඳහන් වෙන්නේ මොකක් ගැනද? මෙන්න මේ නයන තිව්වේ සූකරතිත්, සූකරතිත්ව වරාය ගැන. තේරුණාද? නයන තිව්වේ සූකරතිත්, නයන තිව් ලිපිය තමයි සූකරතිත්ව කියන වරාය ගැන සඳහන් වෙන්නේ. තේරුණාද? ඊළඟ කියනෝ කයිට්ස් හොඳයි ඌරාතොට, කයිට්ස් සහ ඌරාතොට කියන්නේ සූකරතිත්ව වරාය හඳුන්වන නම් දරුවෝ, සූකරතිත්ව වරාය හඳුන්වන නම්. තේරුණාද? මේ ඔක්කොම පැරකුම්බට. මොකද පැරකුම්බාගේ දවස තමයි දරුවෝ ඔය ඌරාතොට වරාය අති සුවිශේෂී වූ ආකාරයෙන් දියුණුවෙන් දියුණුවට පත්වන්නේ. තේරුණාද? ඌරාතොට වරාය අති සුවිශේෂී වූ ආකාරයෙන් දියුණුවෙන් දියුණුවට පත්වන්නේ මොන රජතුමා කාලෙද? මෙන්න මේ මහා පැරකුම්බා රජතුමා කාලේ. එතකොට දරුවෝ හොඳට මතක තියාගන්න, අපි ලේසියෙන් මතක තියාගන්න කොහොමද? පෙරදිග ධාන්‍යාගාරය මොකක්ද? පෙරදිග ධාන්‍යාගාරය. තේරුණාද? පෙරදිග ධාන්‍යාගාරය හොඳට මතක තියාගන්න දරුවෝ, පෙරදිග ධාන්‍යාගාරය
නම තිබ්බේ මොකක්ද? නම තිබ්බේ හොඳට මතක තියාගන්න දරුවෝ. නම තිබ්බේ කවුද? නම පැරකුම්බා නම තිබ්බේ. පැරකුම්බා රජු තමයි නම තිබ්බේ. තේරුණාද? පරාක්‍රමබාහු රජතුමා තමයි නම තිබ්බේ. තේරුණාද? ඊළඟ කියනවා දරුවෝ තුන්වෙනි එකෙන් තුන්වෙනි වාක්‍යයෙන් තේරුණාද? තුන්වෙනි ශ්‍රේ පදයෙන් හොඳට මතක තියා නයන තිව්වේ සූකරදිත්. නයන තිව් ලිපිය තමයි සූකරදිත්ත වරාය ගැන සඳහන් වෙන්නේ. නයන තිව් ලිපිය තමයි සූකරදිත්ත වරාය ගැන සඳහන් වෙන්නේ. තේරුණාද? ඊළඟ හොඳට මතක තියාගන්න දරුවෝ හතරවෙනි එකේ කියනවා කයිට් සොඳයි සූක මේ කයිට් සොඳයි ඌරාතොට. කයිට් සහ ඌරාතොට වරාය කියලා කියන්නේ සූකරදිත්ත වරාය හඳුන්වන يعني සූකරදිත්ත වරාය නැත්නම් ඌරාතොට වරාය. හයිට්ස් වරයි මේ නම් තුනම එකක් දරුවෝ. තේරුණාද? ඊළඟ මේ ඔක්කොම පැරකුම් බට පරාක්‍රම බාහු රජතුමා කාලේ තමයි දරුවෝ නයන තියු ලිපිය පරාක්‍රම බාහු රජතුමා. තේරුණාද? පෙරදිග ධාන්‍යාගාරයේ උනේ පැරකුම් බාහු රජතුමා කාලේ. තේරුණාද? ඒ විතරක් නෙමෙයි දරුවෝ. හොඳට මතක තියාගන්න අපට හඳුනා ගන්න පුළුවන් අති සුවිශේෂී වූ තේරුණාද? අති සුවිශේෂී වූ ආකාරයකින් බදු ගෙවීමකින් තොරව ඔය ඌරාතොට වරාය හරහා ඕනම නැවකට එන්න පුළුවන් වුණා. තේරුණාද? ඕනම නැවකට එන්න පුළුවන් වුණා දරුවෝ. එතකොට හොඳට මතක තියාගන්න අපිට හඳුනා ගන්න පුළුවන් ඌරාතොට වරාය. ඌරාතොට වරාය කියන්නේ හොඳට මතක තියාගන්න පරාක්‍රම බාහු රජ දවස වැදගත් වුණු ප්‍රධාන වශයෙන්ම මොකක්ද? වැදගත් වුණු වරායක් දරුවෝ. සමහර විට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මහා පරාක්‍රම බාහු රජ සමයේ මහා පරාක්‍රම බාහු රජ සමයේ වැදගත් වූ මහා පරාක්‍රම බාහු රජ සමයේ වැදගත් වූ වරාය පද්ධතියක් වනුයේ මොකක්ද? හොඳට මතක තියාගන්න දරුවෝ ඌරාතොට වරාය නැත්නම් හයිට්ස් වරාය නැත්නම් සූකරදිත්ත වරාය දරුවෝ. හරි. එතකොට අපි පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරා. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ ගත්ත දරුවෝ පැරණි ශ්‍රී ලංකාවේ වැදගත් වරාය කුමක්ද කියලා අපි ඒකට කිව්ව මොකක්ද? මහාතිත්ත වරාය. තේරුණාද? මහාතිත්ත වරාය. මහාතිත්ත ඉපැරණියට ගියේ මහාතිත්ත ඉපැරණියට ජම්බු කෝල තමයි තිස්ස රටට. තේරුණාද? ජම්බු කෝල තිස්ස රටට. ඊළඟ ත්‍රිකුණාමල සුදු හවුලට. තේරුණාද? ත්‍රිකුණාමල සුදු හවුලට. මහාතිත්ත වරාය ඉපැරණි ශ්‍රී ලංකාවේ ප්‍රධානම වරාය. ඒක තමයි මහාතිත්ත ඉපැරණියට කියලා කිව්වේ. තේරුණාද? මහාතිත්ත ඉපැරණියට ජම්බු කෝල තිස්ස රජුට ජම්බු කෝල පට්ටන වරාය තමයි දරුවෝ. නැත්තම් ජම්බු කෝල පට්ටන වරාය තමයි දේවානම්පියතිස්ස රජතුමාට අයත් වෙන්නේ. තේරුණාද? ඊළඟ තුන්වෙනි වාක්‍යයෙන් කිව්වා මොකක්ද? හොඳට මතක තියාගන්න ත්‍රිකුණාමල සුදු හවුලට. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන යුරෝපා ජාතීන්ගේ ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානය මෙන්න මේ ත්‍රිකුණාමලය බවට පත් වුණා. තේරුණාද? ඊළඟ හොඳට මතක තියාගන්න හතරවෙනි එක තමයි දරුවෝ මං කිව්වා වර්තමානයේ කොළඹ රටේ වර්තමානයේ වාණිජ මධ්‍යස්ථානය වෙන්නේ කොළඹ. ඒතකොට දරුවෝ මහාතිත්තේ තමයි ඉපැරණි ශ්‍රී ලංකාවේ ප්‍රධානම වැදගත් වරාය. මහාතිත්තය තමයි ඉපැරණි ශ්‍රී ලංකාවේ ප්‍රධානම වැදගත් වරාය දරුවෝ. හරි. බලන්න අපි යනවා දෙවැනි ප්‍රශ්නෙට. දෙවැනි ප්‍රශ්නෙට බලන්න එලාර සමයතෙක් අනුරාපුර පාලකයන් නිවැරදිව අනුපිළිවෙල දැක්වෙන්නේ මේ කවර ලැයිස්තුවේද කියලා අහනවා. තේරුණාද? එලා අපි කියනවා මේ මොකක්ද අහන්නේ? එලාර රජුගේ සමයතෙක් අනුරාපුර පාලකයන් නිවැරදිව දැක්වෙන්නේ කවර ලැයිස්තුවේද කියලා අහන්නේ. අපි මෙහෙම මතක තියාගන්නවා. පණ්ඩුමූට උත්තර දේව පණ්ඩුමූට දේව උත්තර මහාසූරණ සෙනග ඇතුලේ. මොකද්ද? පණ්ඩුමූට උත්තර දේව උත්තර පණ්ඩුමූට. පණ්ඩු කියන්නේ පණ්ඩුකාභය රජතුමාට කියනවා. පණ්ඩුකාභය පළවෙනි පාලකයා පණ්ඩුකාභය අනුරපුර. පණ්ඩුමූට දේව උත්තර මොකද්ද? පණ්ඩුමූට. මූට කියන්නේ මුටසීව. දේව කියන්නේ දේවානම් පිදිස්ස. උත්තර කියන්නේ උත්තිය. තේරුණාද? ලේසි. පණ්ඩුමූට දේව උත්තර. තේරුණාද? පණ්ඩුමූට දේව උත්තර පණ්ඩුකාභය. ඊළඟ මූට කියන්නේ මුටසීව. දේව කියන්නේ දේවානම් පිදිස්ස. උත්තර කියන්නේ අපි හඳුනා ගන්න උත්තිය. තේරුණාද? උත්තිය. එතකොට හොඳට මතක තියාගන්න දරුවෝ
පණ්ඩු මූට දෙව උත්තර තේරුණාද? ඊළඟ අපි හඳුනා ගන්නෝ මහා සූරණ සෙනග ඇතුලේ. මහා සූරණ සෙනග ඇතුලේ මහා සූරණ, මහා කියන්නේ දරුවෝ හොඳට මතක තියාගන්න. අපි හඳුනා ගන්නෝ මහා ශිව, මහා සූරණ. මහා ශිවට පස්සේ සූරතිස්ස. තේරුණාද? මහා සූරණ සෙනග ඇතුලේ. හොඳට මතක තියාගන්න දරුවෝ, මහා සූරණ සෙනග ඇතුලේ කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. ප්‍රධාන වශයෙන්ම අපිට හඳුනා ගන්න පුළුවන් මොකක් කියලාද? සෙනග ඇතුලේ. හොඳට මතක තියාගන්න. අපි මතක තියාගන්න දරුවෝ, සෙනග ඇතුලේ කියන්නේ සේනගුත්තික, ඇතුලේ කියන්නේ අසේල. තේරුණාද? පණ්ඩු මූට දෙව උත්තර. පණ්ඩු මූට දෙව උත්තර. පණ්ඩු කියන්නේ කවුද දරුවෝ? පණ්ඩු කියන්නේ, පණ්ඩු කියන්නේ දරුවෝ පණ්ඩුකාභය රජතුමා. පණ්ඩුකාභය රජතුමා දරුවෝ. පණ්ඩු මූට, තේරුණාද? මූට, මූට කියන්නේ මුට සීව. දෙව උත්තර, දෙව කියන්නේ දේවානම් පීතිස්ස. උත්තර කියන්නේ, හොඳට මතක තියාගන්න දරුවෝ, උත්තිය. මහා සූරණ සෙනග ඇතුලේ. මහා සූරණ සෙනග ඇතුලේ මහා, මහා කියන්නේ හොඳට මතක තියාගන්න දරුවෝ, මහා ශිව. මහා ශිව. මහා සූරණ, සූරණ කියන්නේ දරුවෝ සූරතිස්ස. සූරතිස්ස, තේරුණාද? සූරතිස්ස. සෙනග ඇතුලේ. සෙනග කියන්නේ සේනගුත්තික. තේරුණාද? ඇතුලේ කියන්නේ දරුවෝ අසේල. තේරුණාද? පණ්ඩු මූට දෙව උත්තර මහසූරණ සෙනග ඇතුලේ. තේරුණාද? ලේසි. පණ්ඩු මූට දෙව උත්තර. පණ්ඩුට කියනවා මූට උත්තර දෙන්න කියලා. තේරුණාද? පණ්ඩුට කියන උත්තර දෙන්න කියලා. මහසූරණ සෙනග ඇතුලේ. මොන සූරණද? මහසූරණ සෙනග ඇතුලේ. තේරුණාද? මේ කියන්නේ දරුවෝ අනුරපුර පාලකයන් ටික පිළිවෙලින්. අනුරපුර පාලකයන් ටික පිළිවෙලින් කියන්නේ, තේරුණාද? ලේසියෙන් මතක තියාගන්න පුළුවන් දරුවෝ. අනුරපුර පාලකයන් ටික අපි ලේසියෙන් කියන්නේ, තේරුණාද? ලේසියෙන් මතක තියාගන්න පුළුවන් දරුවෝ. ඊළඟ අපි කියනවා දරුවෝ, හොඳට මතක තියාගන්න, එලාරයා දුටුවාදෝ. තේරුණාද? එලාරයා දුටුවාදෝ කියලා අහනවා. එලාරයා දුටුවාදෝ. එලාරයා දුටුවාදෝ කියන්නේ දරුවෝ, එලාරයා දුටුවාදෝ. අසේලගෙන් පස්සේ එලාර. අසේලගෙන් පස්සේ කවුද? අසේලගෙන් පස්සේ එලාර. එලාරගෙන් පස්සේ දුටු ගැමුණු. දුටු ගැමුණු. තේරුණාද? පණ්ඩු මූට දෙව උත්තර මහසූරණ සෙනග ඇතුලේ. එලාරයා දුටුවාදෝ. එලාරයා දුටුවාදෝ. තේරුණාද? ලේසි දරුවෝ, තේරුණාද? පණ්ඩු මූට දෙව උත්තර මහසූරණ සෙනග ඇතුලේ. එලාරයා දුටුවාදෝ. එලාරයා දුටුවාදෝ. තේරුණාද? හරි, එලාර වෙනකම් පාලකෙන් ටික මම මේ කියන්නේ කිව්වා. හරිද? තව තියෙනවා දරුවෝ, මම ඉස්සරහට තව ටිකක් කියලා දෙන්නම්. තේරුණාද? තව ටිකක් කියලා දෙන්නම්. හරි. සද්දතුරුලේ ලැජ්ජකමට. සද්දතුරුලේ ලැජ්ජකමට. තේරුණාද? මම උඩින් ලියනවා දරුවෝ. තේරුණාද? උඩින් ලියනවා දරුවෝ. සද්දතුරුලේ ලැජ්ජකමට මොකද කියන්නේ? සද්දතුරුලේ. තේරුණාද දරුවෝ? සද්දතුරුලේ ලැජ්ජකමට. සද්ද තුරුලේ ලැජ්ජ කමට. ලැජ්ජ කමට. ඊළඟ හොඳට මතක තියාගන්න දරුවෝ, වනචරයෝ හත් දෙනෙක්ම. තේරුණාද? වනචරයෝ හත් දෙනෙක්ම දරුවෝ. තේරුණාද? හරි, බලන්න. හරි, බලන්න.
හොඳට මතක තියාගන්න දරුවෝ. පණ්ඩු මූට දෙව උත්තර. පණ්ඩු මූට දෙව උත්තර. පණ්ඩු කියන්නේ පණ්ඩුකාභය. මූට කියන්නේ මුට සීව. දෙව කියන්නේ දේවානම් පිටිස්ස. තේරුණාද? මේ උත්තර කියන්නේ උත්තිය. මහා කියන්නේ මහා සූරණසෙනග ඇතුලේ. මහා කියන්නේ මහා ශිව. සූරණ කියන්නේ සූරතිස්ස. සෙනග කියන්නේ සේනගුත්තික. ඇතුලේ කියන්නේ අසේල. ඇතුලේ කියන්නේ අසේල. එලාරයා දුටුවාදෝ. එලාරයා දුටුවාදෝ. එලාරයා කියන්නේ අසේලට පස්සේ එලාර ඉන්නේ. දුටුවාදෝ කියන්නේ දුටු ගැමුණු. හරි. අපි යනවා උඩට. සද්ද තුරුලේ ලැජ්ජ කමට. මොකද්ද? සද්ද තුරුලේ ලැජ්ජ කමට. සද්ද කියන්නේ හොඳට මතක තියාගන්න දරුවෝ. අපිට හඳුනා ගන්න පුළුවන්. සද්දාතිස්ස. සද්ද කියන්නේ සද්දාතිස්ස. තුරුලේ කියන්නේ තුල්ලත්තන. තුරුලේ කියන්නේ තුල්ලත්තන. ලැජ්ජකමට. ලැජ්ජ කියන්නේ හොඳට මතක තියාගන්න දරුවෝ. ලැජ්ජිතිස්ස. ලැජ්ජිතිස්ස. කමට කියන්නේ කල්ලාටනාග. මෙතන වැරදියට අදහස් කරන්න එපා දරුවෝ. තේරුණාද? හත් දෙනෙක්ම හොඳට මතක තියාගන්න. මනචරයෝ හත් දෙනෙක්ම කියන්නේ වලගම්බා. තේරුණාද? මොකද දරුවෝ මම එහෙම අදහස් කරේ සද්‍රවිඩියෝ කියන්නේ ඉතාම හොඳ චරිතයක් තියුණු පිරිසක් නෙවෙයි සද්‍රවිඩියෝ කියන්නේ. තේරුණාද? හත් දෙනෙක්ම. හත් දෙනෙක්ම කියන්නේ දරුවෝ. තේරුණාද? හත් දෙනෙක්ම වලගම්බා දවස සද්‍රවිඩියෝ හත් දෙනෙක් ආවා. කල්ලාටනාගට පස්සේ වලගම්බා. තේරුණාද? වලගම්බා හත් දෙනෙක් ආවා. කවුද? සද්‍රවිඩියෝ. තේරුණාද දරුවෝ? පණ්ඩු මූට දෙව උත්තර. පණ්ඩුට කියනවා මූට දෙන්න කියලා උත්තර. ඊළඟ මහා සූරණ සෙනග ඇතුලේ. මහා සූරණ සෙනග ඇතුලේ එලාරයා දුටුවාද. මේ අනුරපුර පාලකයන් ටික දරුවෝ ලේසියෙන්ම කියන්නේ මතක තියාගන්න ක්‍රමයක්. ලේසියෙන්ම මතක තියාගන්න ක්‍රමයක් කියන්නේ එලාරයා දුටුවාදෝ. සද්ද තුරුලේ ලැජ්ජ කමට. තේරුණාද? සද්ද තුරුලේ ලැජ්ජ කමට. කවුද තුරුලේ ඉන්නේ? සද්ද ඉන්නේ තුරුලේ. සද්දා. සද්දාතිස්ස. තුල්ලත්තන. ලජ්ජිතිස්ස. ලජ්ජිතිස්ස. කල්ලාටනාග. ඊළඟ හොඳට මතක තියාගන්න. මෙතන මේ වචනේ යොදා ගන්න හේතුව තමයි දරුවෝ මේක සිංහල භාෂාවන විවිධාර්ථ කතන ලබා දෙනවා. තේරුණාද? සිංහල භාෂාව විවිධාර්ථ කතන තියෙනවා දරුවෝ. තේරුණාද? ඔගොල්ලෝ බලාපොරොත්තු වෙන අර්ථකථනයට එහා ගියපු අර්ථකථනය මේ වචනේ ඇතුලේ තියෙනවා. වනචරයෝ හත් දෙනෙක්ම. තේරුණාද? වනචරයෝ හත් දෙනෙක්ම. ඒ කියන්නේ දරුවෝ සද්ද්‍රවිඩියෝ කියන්නේ හොඳ චරිතයක් වුණු අය නෙවෙයි. සද්ද්‍රවිඩියෝ කියන්නේ හොඳ චරිතයක් වුණු අය නෙවෙයි. ඉතින් හත් දෙනෙක් ඉන්න සද්ද්‍රවිඩියෝ වලගම්බා දවස ආවේ. වලගම්බා දවස. තේරුණාද? වලගම්බා දවස. ඒ කියන්නේ අපිට මතක තියාගන්න පුළුවන් දරුවෝ. තේරුණාද? ඒ කියන්නේ මතක තියාගන්න පුළුවන්. තේරුණාද? හරි. බලන්න. හරි දරුවෝ බලන්න අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. එතකොට බලන්න දරුවෝ, සෝරි, අපි යනවා ප්‍රශ්නෙට. එලාර සමයතෙක් අනුරපුර පාලකෙන් නිවැරදිව. හරි බලන්න දරුවෝ, මෙතන තීන අනුව උත්තියගී නම් තියන්නේ. උත්තියගී නම් තියන්නේ දෙව උත්තර. උත්තර උත්තී නම් තියන්නේ. උත්තී නම් බලන්න උත්තර. තේරුණාද? උත්තර. මහසූරණ සෙනග ඇතුලේ. මහසූරණ. එතකොට දෙව උත්තර කියන උත්තියට පස්සෙන්න ඕන මහා ශිව. සූරණ කියන්නේ. සූරණ කියන්නේ මොකද්ද දරුවෝ? සූරණ කියන්නේ සූරතිස්ස. සෙනග ඇතුලේ. සෙනග කියන්නේ දරුවෝ සේනගුත්තික. ඊළඟ ඇතුලේ කියන්නේ දරුවෝ එලාර. සෝරි, ඇතුලේ කියන්නේ අසේල. එලාරයා දුටුවාදෝ. එලාර කියන්නේ හොඳට මතක තියාගන්න. එලාර කියන්නේ එලාරයා කියන්නේ එලාරට. දුටුවාදෝ කියන්නේ දුටු ගැමුණු. එතකොට හොඳට මතක තියාගන්න දරුවෝ, ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන්. මහසූරණ සෙනග ඇතුලේ.
මහා සූරණ සෙනග ඇතුලේ. මොන සූරණද? නිකන් නෙමෙයි මහා සූරණ සෙනග දරුවෝ. තේරුණාද? මහා සූරණ සෙනග. තේරුණාද? මහා සූරණ සෙනග ඇතුලේ. හොඳට මතක තියාගන්න කවුරු දුටුවද කියලා දහන්නේ? එලාරය දුටුවද කියලා අහන්නේ. මහා සූරණ සෙනග ඇතුලේ එලාරය දුටුවද කියලා තමයි අහන්නේ දරුවෝ. තේරුණාද? එලාරය දුටුවද කියලා අහන්නේ. හරි. හරි දරුවෝ. තේරුණාද? අවශ්‍ය දරුවන්ට අපේ දරුවන්ට ඔගලොන්ට නරඹන්න පුළුවන් අපේ YouTube නාලිකාව වරා සියලුම දරුවන්ට තේරුණාද? මේ වෙනකොට ලින්ක් එක දරුවෝ ඔගලොන්ට ශෙයා කරලා තින්නේ. තේරුණාද? අවශ්‍ය දරුවන්ට ඒ හරහා බලන්න පුළුවන්. තේරුණාද? සියලුම දරුවන්ට නරඹන්න පුළුවන් දරුවෝ YouTube තාක්ෂණයේ ඔස්සේ තේරුණාද? සජීවීව නරඹන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න හැම දරුවෙක්ටම මේ කේටි ක්‍රමත් එක්ක දරුවෝ තේරුණාද? අපේ වැඩපිළිවෙල යන්නේ කේටි ක්‍රම එක්ක. තේරුණාද? වැඩපිළිවෙල යන්නේ කේටි ක්‍රම එක්ක. හොඳට මතක තියාගන්න දරුවෝ සෑම දරුවෙක්ටම සම්බන්ධ වෙන්න පුළුවන් අපේ වැඩපිළිවෙලත් එක්ක. හරි. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. තේරුණාද? ඔය කේටි ක්‍රම ලියා ගන්න දරුවෝ කේටි ක්‍රම ලියා ගන්න දෙනේවා ගොඩක් වැදගත් වෙනවා. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට දරුවෝ ඒකේ අපිට උත්තරේ ගන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ ගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ ගන්න පුළුවන්. බලන්න උත්තිය මහාශිව සූරතිස්ස සේනගුත්තික අසේල. තේරුණාද? එතකොට දරුවෝ උත්තරේ පළවෙනි උත්තරේ. උත්තරේ පළවෙනි උත්තරේ. හරි. බලන්න අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. බලන්න දරුවෝ තුන්වෙනි ප්‍රශ්නේ. හරි. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. පළවන පරාක්‍රමබාහු රජුගේ දකුණු ඉන්දියා ආක්‍රමණය ගැන ශිලා ලේඛන ඉදිරිපත් වී ඇති. මොනවද ශිලා ලේඛන අහනෝ? බලන්න මෙන්න මේමයි දරුවෝ. තවත් එකක් කෙටි ක්‍රමයක් කියනවා. තේනොද? පැරකුම්බාග් ආක්‍රමණය කරපු රටවල් මතක තියාගන්න. රටවල් නම් දෙකක් ඇතිද? බුරුම රට බුරුමය නම් දෙවනගලින්. තේනොද? රටවල් නම් දෙකක් ඇතිද? රටවල් දෙකක් ආක්‍රමණය කරපු එකම පාලකයයි. රටවල් නම් දෙකක් ඇතිද? දෙකක් ඇතිද? තේරුණාද? රටවල් නම් දෙකක් ඇතිද? තේරුණාද? රටවල් නම් දෙකක් ඇතිද? ඊළඟ හොඳට මතක තියාගන්න. බුරුමය නම් දෙවනගලින්. බුරුමය නම් දෙවනගලින් දරුවෝ. තේරුණාද? බුරුමය නම් දෙවනගලින්. තේරුණාද? බුරුමය නම් දෙවනගලින්. ජයගත්තද පඬි රට දැන්? ජයගත්තද පඬි රට දැන්? පඬි රට දැන්. තේරුණාද? ලංකාපුර ජගත් විජය. හරි. බලන්න රටවල් නම් දෙකක් ඇතිද? රටවල් දෙකක් ආක්‍රමණය කරපු එකම පාලකයා ඉන්නේ. රටවල් දෙකක් ආක්‍රමණය කරපු එකම පාලකයා ඉන්නේ. ඒ කවුරු විතරයිද? හොඳට මතක තියාගන්න දරුවෝ. ඒ මෙන්න මේ අපි කියන කවුද? මහා පරාක්‍රමබාහු රජතුමා විතරයි. රටවල් දෙකක් ආක්‍රමණය කරේ පැරකුම්බා විතරයි. බුරුමය නම් දෙවනගලින්. බුරුම දේශ ආක්‍රමණය ගැන නැත්නම් රාමඤ්ඤ දේශ ආක්‍රමණය ගැන සඳහන් වෙන්නේ මොකකින්ද? බුරුම දේශ ආක්‍රමණය නැත්නම් රාමඤ්ඤ දේශ ආක්‍රමණය ගැන සඳහන් වෙන්නේ මෙන්න මේ දෙවනගල ලිපියෙන්. බුරුම දේශ ආක්‍රමණය නැත්නම් රාමඤ්ඤ දේශ ආක්‍රමණය ගැන සඳහන් වෙන්නේ මොකකින්ද? මෙන්න මේ දෙවනගල ලිපියෙන්. ජයගත්තද පඬි රට දැන්? මොන රටද? පඬි රට නැත්නම් පාණ්ඩ්‍ය දේශ ජයගත්තද කියලා අහනවා. පඬි රට ජයගත්තද කියලා අහනවා. පැරකුම්බ අහන්නේ ජයගත්තද පඬි රට දැන්? කාගෙන්ද අහන්නේ? ලංකාපුරගෙන් සහ ජගත් විජයගෙන්. මොකද පාණ්ඩ්‍ය දේශ ආක්‍රමණය නැත්නම් පඬි රට ආක්‍රමණය කරන්නේ කවුරුද? මෙන්න මේ ලංකාපුරයි ජගත් විජයයි. මෙන්න මේ දෙන්නගේ හොඳට මතක තියාගන්න දරුවෝ. හොඳට මතක තියාගන්න මේ දෙන්නගේ කිස් අපි කියන ඔලු දෙක පාණ්ඩ්‍ය දේශයේ දොරටු වල ගහලා තුන දරුවෝ. මේ දෙන්නගේ ඔලු දෙක පාණ්ඩ්‍ය දේශයේ දොරටු වල ගහලා තුන. තේරුණාද? මේ දෙන්නගේ ඔලු දෙක මොකක් කළ තුනක් දරුවෝ? මේ දෙන්නගේ ඔලු දෙක පාණ්ඩ්‍ය දේශයේ මොන වලද?
දොරටු වල ගහලා තුන දරුව දොරටු වල ලංකාපුරගේ ජගත් විජේගේ රටවල් නම් දෙකක් ඇතිද බුරුමය නම් දෙවනගලින් බුරුමය නම් දෙවනගලින් ජයගත්තද පඬි රට දැන් ජයගත්තද පඬි රට දැන් ලංකාපුර ජගත් විජය ලංකාපුර ජගත් විජය තේමද ලංකාපුර රටවල් දෙකක් ඇතිද කියලා අහනවා තේමද රටවල් දෙකක් මොකද රටවල් දෙකක් ජයගත් මේ රටවල් දෙකක් ආක්‍රමණය කරපු එකම පාලකයා ඉන්නේ ඒ පරාක්‍රම බාහු විතරයි බුරුමය නම් දෙවනගලි බුරුම දේශ ආක්‍රමණය කරන සඳහන් වෙන්නේ දෙවනගල ලිපියේ ජයගත්තද පඬි රට දැන් පාණ්ඩි දේශය ජයගත්තද කියලා අහනවා තේරෙනවද ලංකාපුර ජගත් විජය තේරෙනවද ලංකාපුරගෙන් සහ ජගත් විජයගෙන් අහනවා දැන් පාණ්ඩි දේශය ජයගත්තද කියලා මොකද පාණ්ඩි දේශය ආක්‍රමණය කරේ දරුවෝ ලංකාපුර ජගත් විජයයි නමුත් පාණ්ඩි දේශයේ ආක්‍රමණය කරපු ලංකාපුරගේ ජගත් විජයගේ හිස් අනුරපුර දොරටු අසල තිබිලා තියෙන දරුවෝ අනුරපුර දොරටු අසල තිබිලා තියෙනවා තේරෙනවද අනුරපුර දොරටු අසල තිබිලා තියෙනවා දරුවෝ හරි ලේසි තේරෙනවද මේවා ලියා ගන්න දරුවෝ තේරෙනවද සුවිශේෂී කෙටි ක්‍රම තේරෙනවද දැන් මම ප්‍රශ්න තුනට කෙටි ක්‍රම තුනක් කිව්වා තේරෙනවද ප්‍රශ්න තුනට කෙටි ක්‍රම තුනක් කිව්වා තේරෙනවද එකක් තමයි හොඳට මතක තියාගන්න මහතිත්ලයි පෙරණියට මහතිත්ලයි පෙරණියට ජම්බුකෝල තිස්ස රජුට ජම්බුකෝල තිස්ස රජුට ත්‍රිකුණාමල සුදු හවුලට ත්‍රිකුණාමල සුදු හවුලට වර්තමානයේ කොළඹ රටට වර්තමානයේ කොළඹ රටට මොකද කියන්නේ හොඳට මතක තියාගන්න දරුවෝ මහතිත්ත ඉපරණියට මම මේ කිව්වා මහතිත්ත ඉපරණියට තේරෙනවද ජම්බුකෝල තිස්ස රජුට ජම්බුකෝල පට්ටන වරාය තිස්ස රජු තමයි දේවානම්පියතිස්ස රජ සමයේදී වැදගත් වුණේ තේරෙනවද ඊළඟ මං කිව්වා හොඳට මතක තියාගන්න දරුවෝ ත්‍රිකුණාමල සුදු හවුලට ත්‍රිකුණාමල වරාය පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කියන සුදු හවුල් කාල ජාතීන්ගේ තේරෙනවද සුදු ජාතීන්ගේ දවස තමයි වැදගත් වෙන්නේ වර්තමානයේ කොළඹ රටට හරි අපි ඒතොර දරුවෝ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ බුරුම දේශ සෝරි මේ පාණ්ඩ්‍ය දේශ ආක්‍රමණය ගැන ලංකාපුරයි ජගත් විජය එකතු වෙලා පාණ්ඩ්‍ය දේශ ආක්‍රමණය කරා තමයි පාණ්ඩ්‍ය දේශ ආක්‍රමණය කරා තමයි තේරුණාද මං කියවනේ කොහමද මේක අපිට මතක තියාගන්න රටවල් නම් දෙකක් ඇතිද රටවල් දෙකක් ඇතිද කියලා අහනවා රටවල් දෙකක් ආක්‍රමණය කර එකම පාලකයා ඒ තමයි බුරුමය නම් දෙවනගලින් බුරුම දේශ ආක්‍රමණය ගැන සඳහන් වෙන්නේ දෙවනගල ලිපියේ දෙවනගල ලිපියේ ඊළඟ හොඳට මතක තියාගන්න දරුවෝ අපි අඳුරා ගන්නෝ පඬි රට නැත්නම් පාණ්ඩ්‍ය දේශය ජයගත්තද පඬි රට දැන් පඬි රට ජයගත්තද කියලා අහනවා එතනද පඬි රට ලංකාපුර ජගත් විජය ලංකාපුර ජගත් විජය තමයි මෙන්න මේ පඬි රට ආක්‍රමණය කරන්නේ දරුවෝ පඬි රට ආක්‍රමණය පිළිබඳව ලිපි රාශියක තොරතුරු අන්තර්ගත වෙනවා ඒ තමයි විදම්බරම් තිරුවාලංගාඩු ඊළඟ සම්බනාර් කෝවිල් ඊළඟ ආර් පාක්කම් තේරුණදරුවෝ ආර් පාක්කම් ඊළඟ හොඳට මතක තියාගන්න දරුවෝ අපි අඳුරා ගන්නවා පල්ලවරායන් පෙට්ටේ තේරුණද ජයගත්තද පඬි රට දැන් ජයගත්තද පඬි රට දැන් කාගෙන්ද අහන්නේ අහන්නේ ජගත් විජයගෙන් සහ ලංකාපුර ජගත් විජය ලංකාපුරගෙන් සහ ජගත් විජයගෙන් අහන්නේ ලංකාපුර ජගත් විජය ලංකාපුරගෙන් සහ ජගත් විජයගෙන් අහනවා පඬි රට නැත්තම් පාණ්ඩ්‍ය දේශය හොඳට මතක තියාගන්න ජයගත්තද කියලා තේරුණාද එතකොට දරුවෝ විදම්බරම් තිරුවාලංගාඩු සම්බනාර් කෝවිල් ආර්පාක්කම් පල්ලවරායන් පෙට්ටි තේරුණාද මෙන්න මේ ලිපි වලින් තමයි විදම්බරම් තේරුණාද විදම්බරම් අපිට මතක තියාගන්න විදම්බරම් තිරුවාලංගාඩු සම්බනාර් කෝවිල් ආර්පාක්කම් සහ පල්ලවරායන් පෙට්ටි තේරුණාද මේ ඔක්කොම ලිපි දකුණු ඉන්දියානු ආක්‍රමණය ගැන සඳහන් ලිපි දරුවෝ තේරුණාද දකුණු ඉන්දියා ආක්‍රමණය ගැන සඳහන් ලිපි තේරුණාද හරි
ලේසි දරුවෝ මතක තියාගන්න. තේරුණාද? හරි. බලමු අපි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නය. තේරුණාද? ඒකට අදාළවනේ අපි මේ කිව්වේ. බලන්න. පළවෙනි උත්තරේ ආර් පාක්කම් පල්ලවරායන් පෙට්ටි. ආර් පාක්කම් තියනවා දරුවෝ. හරි. ආර් පාක්කම් තියනවා. ඊළඟ පල්ලවරායන් පෙට්ටි තියනවා. ඊළඟ තිරිවාලංගාඩුත් තියනවා. ඊළඟ සම්බනාර කෝවිලුත් තියනවා. විදම්බරමුත් තියනවා. උත්තරේ උත්තරාංක එක දරුවෝ. තේරුණාද? උත්තරේ උත්තරාංක එක. තේරුණාද? උත්තරේ උත්තරාංක එක දරුවෝ. තේරුණාද? තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ උත්තරාංක එක. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට දරුවෝ. තේරුණාද? අපි යනවා හතරවෙනි ප්‍රශ්නෙට. තේරුණාද? අපි යනවා හතරවෙනි ප්‍රශ්නෙට. හරි. බලන්න. හතරවෙනි ප්‍රශ්නේ බලන්න දරුවෝ. ශ්‍රී ලංකාව පාලනය කළ රජුණියන්ගේ අනුපිළිවෙල දැක්වෙන්නේ පහත් සඳහන් කවර ලේස්තුවේද කියලා අහනවා. රජුණියන්ගේ අනුපිළිවෙල. මෙහෙමයි දරුවෝ. අප මම ඒකට කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. අනුලා නම් චෝර කතකි. අනුරා අනුලා නම් චෝර කතකි. තේරුණාද? අනුරා අනුලා කියලා කියන්නේ චෝර කාන්තාවක් කියලා කියන්නේ. තේරුණාද? චෝල නෙවෙයි චෝර හොඳේ චෝර චෝර. අනුලා නම් චෝර කතකි. ඊළඟ අපි කියනවා. තේරුණාද? රේවතිත් අනුරපුරට. රේවතිත් අනුරපුරට. රේවතිත් අනුරපුරට. රේවතිනේ අනුරපුර. එතකොට අනුලා කියන්නේ චෝරකාන්තාවක්. ඇයි චෝරකාන්තාවක් කියන්නේ? ඇයි චෝරකාන්තාවක් කියන්නේ? සාමාන්‍යයෙන් දරුවෝ හොඳට මතක තියාගන්න, චෝරකාන්තාවක් නැත්නම් චෝර කතක් කියලා කියන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. මොකද මෑය තමයි ලංකාවේ එකම කාන්තා. අපි කියන ඒ කියන්නේ බොහෝ රජවරුන් කාන්තා අන්තපුරය පවත්වාගෙන ගිහින් තියෙනවනේ. මේ අනුලා විතරයි දරුවෝ පිරිමි අන්තපුරයක් පවත්වාගෙන ගියේ. අනුලා විතරයි පිරිමි අන්තපුරයක් පවත්වාගෙන ගියේ. අනුලා නම් චෝර කතකි. රේවතිත් අනුරපුරට. රේවතිත් අනුරපුරට. පැරකුම්බා ලීලාවති. පැරකුම්බා ලීලාවති. කවුද? පැරකුම්බා. පැරකුම්බා ලීලාවති. පැරකුම්බා රජුගේ ලීලාවති රැජින. කියන්නේ පැරකුම්බාගේ බිසව. පැරකුම්බා ලීලාවති. තුම්පාරක් මේ තුම්පාරක් මේ තුම්පාරක් රජ වුණාලු. තුම්පාරක් රජ වුණාලු. තුම්පාරක් රජ වුණාලු. තේරුණාද? අනුලා චෝර. අනුලා නම් චෝර කතකි. අනුලා කියන්නේ මොන කතක්ද? අනුලා නම් චෝර කතකි. රේවතිත් අනුරපුරට. රේවතිත් අනුරපුරට. පැරකුම්බා ලීලාවති. පැරකුම්බා ලීලාවති. තුම්පාරක් අනුර. තුම්පාරක් රජ වුණාලු. තුම්පාරක් රජ වුණාලු. ඊළඟ අපි කලිංගු රටේ සුභද්‍රාව. මොකද දරුවෝ? අන්න කලිංගු රටේ සුභද්‍රාව. කවුද මේ කලිංගු රටේ සුභද්‍රාව? තේරුණාද? කලිංගු රටේ සුභද්‍රාව අන්තිම රැජිනත් කරාවි. අන්තිම රැජිනත් කරාවි. අන්තිම රැජින පොළොන්නරුවේ. තේරුණාද? අන්තිම රැජිනත් කරාවි. තේරුණාද? අනුලා නම් චෝර කතකි. අනුලා කියන්නේ චෝර කතා. ලංකාවේ පළමු පාලිකාව. රේවතිත් අනුරපුරට. රේවතිත්. රේවතිව හඳුන්වනවා අපි සීවලි කියලා. සීවලි නැත්නම් රේවති. දෙවෙනි ලංකාවේ පාලිකාව. මේ දෙනවා අනුරාධපුරේ. පැරකුම්බා ලීලාවති. පැරකුම්බා ලීලාවති. එයි මෙතන පැරකුම්බා ලීලාවති කියලා කියන්නේ. මොකද පළවන විජයබාහු රජුරුන්ගේ මිනිස්සුකුත් ඉන්නෝ ලීලාවති කියලා. ඒක අපි පැරකුම්බා ලීලාවති කියලා ගන්නේ. පැරකුම්බා ලීලාවති. තුම්පාරක් රජ උනාලු.
තුම්පාරක් රජ වුණාලු කී පාරක්ද? තුම්පාරක් රජ වෙලා දරුවෝ තුම්පාරක්. කලිඟු රටේ සුභද්‍රාව තේරුණද? සෙල්ලිපිවල කාලිංග සුභද්‍රා කියලා හඳුන්වන්නේ කවද? කල්යාණවතීව. තේරුණද? කල්යාණවතීව. කලිඟු රටේ සුභද්‍රාව. කලිඟු රට කියන්නේ දරුවෝ කාලිංග දේශය. හොඳේ. කලිඟු රට කියන්නේ කාලිංග දේශය. කලිඟු රටේ සුභද්‍රාව අන්තිම රජිනත් නුනාලු. අන්තිම රජිනත් උනාලු. එතකොට රජිනයන් පාලිකාවන් ගතොත් අනුලා, සීවලි නැත්තන් රේවතී, ඊළඟ ලීලාවති, ඊළඟ කාලිංග සුභද්‍ර නැත්තන් කල්යාණවති. තේරුණාද? ලේසි. අනුලානම් චෝර කතකි, රේවතීත් අනුරපුරට. රේවති නැත්තන් සීවලි. පැරකුම්බා ලීලාවති, පැරකුම්බා ලීලාවති, තුම්පාරක් රජ වුණාලු. කිපාරක්ද? තුම්පාරක් රජ වෙලා දරුවෝ. කලිඟු රටේ සුභද්‍රාව, කලිඟු රටේ කාලිංග දේශයේ සුභද්‍රාව අන්තිම රජුණත් කරාවි. අන්තිම රජුණ තේරුණාද? කාලිංග සුභද්‍රාව වෙන්නේ අන්තිම රජුණ. තේරුණාද? නිශ්ශංක මල්ලග මහේසිය. එතකොට ලංකාවේ පාලිකාවන් හතර දෙනා පිළිවෙලින් අනුලා, සීවලි නැත්නම් රේවතී, ඊළඟ අපි හඳුනා ගන්නවා ලීලාවතී සහ කල්යාණවතී. තේරුණාද? ලීලාවතී කල්යාණවතී. තේරුණාද? ලේසි දරුවෝ මතක තියාගන්න. තේරුණාද? හරි. එතකොට බලන්න උත්තරේ ප්‍රශ්නෙට යම් දරුව හතරවෙනි ප්‍රශ්නෙට අනුලා, සීවලි, ලීලාවතී, කල්යාණවතී කියලා තියෙන්නේ. එතකොට පළවෙනි යුක්කේ අනුලාට පස්සේ තියෙන ලීලාවතී. එතකොට අනුලාට පස්සේ ඉන්නේ ලීලාවතී නෙවෙයි දරුවෝ. අනුලාට පස්සේ ඉන්නේ සීවලි. දෙවෙනි එකේ තියෙන්නේ අනුලාට පස්සේ කල්යාණවතී. තුන්වෙනි එකෙත් එහෙමයි. තුන්වෙනි එකේ මොකක්ද තියෙන්නේ? තුන්වෙනි ප්‍රශ්නේ තියෙන දරුවෝ සීවලි මුලින්ම නෑ. අනුලා, සීවලි, ලීලාවතී, කල්යාණවතී. උත්තරේ දරුවෝ උත්තර අංක හතර එන්නේ. තේරුණාද? අනුලා නම් චෝර කතකි, රේවතීත් නනුරපුරට. රේවතීත් තමයි සීවලි කියන්නේ. ඊළඟ පැරකුම්බා ලීලාවතී. පරාක්‍රමබාහු රජුරුන්ව තමයි, පරාක්‍රමබාහුගේ මිහිසිය තමයි ලීලාවතී කියන්නේ. ඒ තුන් පාරක් රජ වෙලා තියෙනවා. කලිංගු රටේ සුභද්‍රාව. එතකොට දරුවෝ කලිංගු සුභද්‍රා කියන්නේ කල්යාණවතීට. එතකොට අනුලා, සීවලි, ලීලාවතී, කල්යාණවතී. උත්තරේ උත්තර අංක හතර දරුවෝ. උත්තරේ උත්තර අංක හතර. හරි බලන්න අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. හරි බලන්න. බලන්න දරුවෝ, වට්ටගාමිණී අභය රජු පරාජය කිරීමෙන් පසු පාලනය කළ පංචොද්‍රවිඩයෙන් නැත්නම් අපි යන මේ සද්ද්‍රවිඩයෙන් නැත්නම් පංචොද්‍රවිඩයෙන් ගැන අහන්න. බලන්න සද්ද්‍රවිඩ අපි මමත් ඒකටත් කෙටි ක්‍රමයක් කියලා දෙනවා දරුවෝ. ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට කෙටි ක්‍රම. තේරුණාද? ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට කෙටි ක්‍රම. හරි. දැන් අහන්නේ මේ වලගම්බා දවස ආපු සද්ද්‍රවිඩය ගැන. තේරුණාද? වලගම්බා දවස මොන ද්‍රවිඩය ගැනද? සද්ද්‍රවිඩය ගැන අහන්නේ. හරි මෙහෙමයි. ප්‍රශ්නේ තියෙන්නේ සද්ද්‍රවිඩය නැත්නම් පංචොද්‍රවිඩය ගැන. තේරුණාද? හරි. මෙහෙම මතක තියාගන්නවා දරුවෝ. සද්ද්‍රවිඩය පහට වැටුණා. සද්ද්‍රවිඩය පහට වැටුණා. කුලහත්තයෝ වැඩ ආරම්භයි. කුලහත්තයෝ වැඩ ආරම්භයි. මොකක්ද? සද්ද්‍රවිඩය කීයට වැටුණා කියලාද කියන්නේ? සද්ද්‍රවිඩය කීයටද? පහට වැටුණා කියලා කියන්නේ. සද්ද්‍රවිඩය පහට වැටුණා. තේරුණාද? සද්ද්‍රවිඩය පහට වැටුණා. අපි හඳුනා ගන්නව දරුවෝ. හොඳට මතක තියාගන්න. ප්‍රධාන වශයෙන්ම සද්ද්‍රවිඩ පාලකයන් අතරින්. තේරුණාද? සද්ද්‍රවිඩයින් අතුරින්. තේරුණාද? අපි හඳුනා ගන්නව. සද්ද්‍රවිඩය පහට වැටුණා. සද්ද්‍රවිඩය පහට වැටුණා. සද්ද්‍රවිඩය පහට වැටුණා. කියවෙట్లද? සද්ද්‍රවිඩය පහට වැටුණා. කුලහත්තයෝ වැඩ ආරම්භයි. කුලහත්තයෝ වැඩ ආරම්භයි. කුලහත්ත කියන තැන තමයි වැඩ ආරම්භුවේ. මුලින්ම රජ වුණේ කුලහත්ත. තේරුණාද? ඊළඟ බාහිය දැන් පණය මාර. බාහිය මරලා තමයි බාහිය දැන් පණය මාර. ලොකු අර්ථයක් තියෙනවා. බාහිය දැන්. බාහිය මරලා
කවුද? පණයමාර රජ වුණා. පණයමාර. ඊළඟට පිළියමාර. ඊළඟට කවුද? ඊළඟට පිළියමාර. ඊට පස්සේ හොඳට මතක තියාගන්න දරුවෝ වලගම්බා වලගම්බා හොඳට මතක තියාගන්න දාටිකටත් වැඩේ දීලා වලගම්බා දාටිකටත් වැඩේ දීලා රජ වෙන්නේ මෙන්න මෙහෙම තේරුණාද වලගම්බා කවුද වලගම්බා දාටිකටත් වැඩේ දීලා රජ වෙන්නේ මෙන්න මෙහෙම කොහොමද රජ වෙන්නේ හොඳට මතක තියාගන්න දරුවෝ දාටි වලගම්බා මෙතන අපිට ගන්න පුළුවන් දාටිකටත් වැඩේ දීලා දාටිකටත් වැඩේ දීලා වලගම්බා රජ වෙන්නේ කවුද රජ වෙන්නේ වලගම්බා රජ වෙන්නේ වලගම්බා රජ වෙන්නේ තේරුණාද සද්ද්‍රවිඩියෝ පහට වැටුණා තේරුණාද හත් දිනා දැන් පහට වැටිලා සද්ද්‍රවිඩියෝ පහට වැටුණා කුලහත් අපි කියනවා කුලහත්යෝ වැඩ ආරම්භයි කවුද වැඩ ආරම්භන්නේ කුලහත්යෝ කුලහත්යෝ වැඩ ආරම්භයි බාහිය දැන් පණය මාර කවුද බාහිය දැන් පණය මාර ඊළඟට පිළිය මාර ඊළඟට පිළිය මාර දාටිකටත් වැඩේ දීලා දාටිකටත් වැඩේ දීලා වලගම්බා රජ වෙන්නේ වලගම්බා රජ වෙන්නේ තේරුණාද හරි දරුවෝ එතකොට සද්දවිඩයෝ පහට වැටුණා ද්‍රවිඩයෝ හත් දෙනෙක් ඉඳියා දරුවෝ හත් දෙනාගෙන් පහට වැටුණා කියන්නේ දරුවෝ එක්කෙනෙක් සද්දවිඩයෙන් අතුරින් එක්කෙනෙක් හොඳට මතක තියාගන්න දරුවෝ අපි හඳුනා ගන්නවා මොකක් කරනවද සද්දවිඩය අතුරින් එක්කෙනෙක් සෝමාදේවියව අරගෙන පැහැරගෙන යනවා සෝමාදේවියව අරගෙන පැහැරගෙන යනවා එතකොට ඉතුරු වෙන්නේ 6යි ඊළඟ රාජ්‍යත්වයේ සංකේතය දළදා වහන්සේ රැගෙන කවුද දළදා වහන්සේ රැගෙන තවත් එක්කෙනෙක් සෝරි පාත්‍ර ධාතුන් වහන්සේ රැගෙන දළදාව ලැබෙන කලින් පාත්‍ර ධාතුන් වහන්සේ රැගෙන තවත් කෙනෙක් පැහැරගෙන යන පැනල යනවා තේරුණාද එතකොට දරුවෝ ඉතුරු වෙන්නේ 5යි එහෙම තමයි සද්ද්‍ර වීඩියෝ පහට වැටුණා කුලහත්ය වැඩ ආරම්භයි පළවෙනි කෙනා කුලහත් ඊළඟ බාහිය දැන් පණය මාර තේරුණාද බාහියෝ මරලා දැන් පණය මාර රජ වෙලා ඊළඟට පිළිය මාර දාටිකටත් වැඩේ දීලා කාට වැඩේ දීලාද දාටිකටත් වැඩේ දීලා සද්ද්‍ර සෝරි වලගම්බා රජ වෙන්නේ වලගම්බා රජ දුන්නේ කාටත් වැඩේ දීලාද මෙන්න මේ දාටිකටත් වැඩේ දීලා තේරුණාද එතකොට දරුවෝ අපට ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් මේ කෙටි ක්‍රමය තේරුණාද ලේසියෙන් මතක තියාගන්න පුළුවන් එතකොට බලන්න අපි ගත්තොත් පිළිවලින් තේරුණාද පිළිවලින් අපිට මතක තියාගන්න පුළුවන් මෙන්න මේ සද්ද්‍ර වීඩියෝ ටික තේරුණාද කුලහත් බාහිය බාහියටත් වැඩේ දීලා සෝරි බා මේ දැන් අපි කියන පුල බාහිය දැන් රජ වෙන් සෝරි බාහිය දැන් පණය මාර බාහිර පස්සේ තමයි පණය මාර රජ වුණේ ඊළඟට පිළිය මාර ඊළඟට කවුද ඊළඟට පිළිය මාර කුලහත් බාහිය පණය මාර පිළිය මාර සහ දාටික පණය මාර පිළිය මාර සහ දාටික ඊළඟ එහෙම තමයි පිළිවෙලින් ඉන්නේ එතකොට බලන්න කුලහත් බාහිය කුලහත්තර පස්සේ බාහිය එන්න ඕන පළවෙනි උත්තරේ හරි බල්ලුක කියලා තියෙනවා තේරුණාද තේරුණාද බල්ලුක කියලා තියෙනවා දරුවෝ බල්ලුක කියන්නේ හොඳට මතක තියාගන්න සද්ද්‍ර වීඩියෝ අතරින් එක්කෙනෙක් නෙමෙයි බල්ලුක කියන්නේ හොඳට මතක තියාගන්න එලා අපි කියනෝ මෙන්න මේ දීගජන්තුගේ එලාරගේ ප්‍රධාන සෙන්පතියා දීගජන්තුගේ බෑන බෑන තමයි කවුද මෙන්න මේ බල්ලුක කියලා කියන්නේ එතකොට පළවෙනි උත්තරේ වැරදි ඒකලෝ සද්ද්‍ර වීඩියෝ නැත්තම් පංචද්‍ර වීඩියෝ ගණයට අයත් වෙන්නේ නැහැ ඊළඟ දෙවැනි උත්තරේ බලමු දරුවෝ කුලහත් බාහිය පණේ මාර පිළිය මාර දාටික තේරෙනවද කුලහත් බාහිය පණේ මාර පිළිය මාර සහ දාටික තේරෙනවද කුලහත් යෝ වැඩ ආරම්භයි බාහිය දැන් පණේ මාර බාහිය දැන් පණේ මාර බාහියට පස්සේ පණේ මාර
ඊළඟට පිළිය මාර. ඊළඟට කවුද? ඊළඟට පිළිය මාර. දාටිකටත් වැඩේ දීලා. දාටිකට පිළිය මාරට පස්සේ දාටික. එතකොට දරුවෝ උලහත්ත බාහිය පණේ මාර පිළිය මාර සහ දාටික. උත්තරේ දරුවෝ උත්තර අංක දෙක. උත්තරේ උත්තර අංක දෙක. උලහත්ත බාහිය පණේ මාර පිළිය මාර සහ දාටික. උත්තරේ උත්තර අංක දෙක දරුවෝ. උත්තරේ උත්තර අංක දෙක. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට දරුවෝ. එනවාද අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. අපි යන්නේ 6 වෙනි ප්‍රශ්නෙට දරුවෝ. 6 වෙනි ප්‍රශ්නෙට. හරි. බලන්න. ප්‍රතිසංස්කරණ ගැන තියෙන දරුවෝ. තේරෙනවද? ප්‍රතිසංස්කරණ ගැන තියෙන්නේ. හරි. බලන්න. මෙන්න මේ ප්‍රතිසංස්කරණ මතක තියාගන්නවා. කොහොමද මැකෝ කොහොමද මැකෝ මැණිකේ මැද්දේ ඩොල්ෆින් සෝදන්නේ කොහොමද මැකෝ මැණිකේ මැද්දේ ඩොල්ෆින් සෝදන්නේ තේරුණාද කොහොමද මැකෝ මැණිකේ මැද්දේ ඩොල්ෆින් සෝදන්නේ තේරුණාද හරි කොහොමද කියන්නේ කෝල් බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණය තේරුණාද කොහොමද කියන්නේ කෝල් බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණය 1833 තමයි කෝල් බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණය මැකෝ මැකෝ කියන්නේ 1910 ට්‍රූ මැකලන් ප්‍රතිසංස්කරණය ඊළඟ මැණිකේ මැද්දේ තේරුණාද මැණිකේ මැද්දේ මැණික කියන්නේ කවුද මැණික කියන්නේ දරුවෝ පළමු මැණින් ප්‍රතිසංස්කරණය තේරුණාද පළමු මැණින් ප්‍රතිසංස්කරණය 1920 පළමු මැණින් ප්‍රතිසංස්කරණය මැද්දේ මැද්දේ කියන්නේ මැණින් දෙවංශය 1924 මැණින් දෙවංශය ප්‍රතිසංස්කරණය ඩොල්ෆින් සෝදන්නේ ඩොල්ෆින් කියන්නේ දරුවෝ හොඳට මතක තියාගන්න මොකක්ද ඩොල්ෆින් කියන්නේ 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණය සෝදන්නේ කියන්නේ 1947 සෝල්බරි ප්‍රතිසංස්කරණය එතකොට කොහොමද මැකෝ මැණිකේ මැද්දේ ඩොල්ෆින් සෝදන්නේ මොකක්ද කොහොමද මැකෝ මැණිකේ මැද්දේ ඩොල්ෆින් සෝදන්නේ තේරුණාද කොහොමද කියන්නේ කෝල් බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණය ළඟ මැකෝ කියන්නේ පළමු මැණින් ප්‍රතිසංස් සෝරි මැකෝ කියන්නේ ක්‍රූ මැකලන් ප්‍රතිසංස්කරණය මැණිකේ කියන්නේ අපි කියනවා 1920 පළමු මැණින් ප්‍රතිසංස්කරණය මැද්දේ කියන්නේ 1924 දෙවන මැණින් නැත්තම් මැණින් දෙවංශය ප්‍රතිසංස්කරණය ඩොල්ෆින් කියන්නේ 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණය සෝදන්නේ කියන්නේ 1947 සෝල්බරි ප්‍රතිසංස්කරණය තේරුණාද ලේසි දරුවෝ එතකොට කෝල්බ්‍රුක්ට පස්සේ එන්න ඕන ක්‍රූ මැකලන් හරිද පළවෙනි එකේ බලන්න ප්‍රශ්නේ උත්තරේ බලන්න දරුවෝ කෝල්බ්‍රුක්ට පස්සේ ක්‍රූ මැකලන් හරි කෝල්බ්‍රුක්ට පස්සේ ක්‍රූ මැකලන් එන්න ඕනේ ඒක හරි බලන්න ප්‍රශ්නේ ඊළඟ මොන්ටේගු චෙන්ස්පර්ට් තියෙනව නෑ දරුවෝ පළවෙනි උත්තරේ මොන්ටේගු චෙන්ස්පර්ට් කියලා තියෙනව නෑ හොඳට මතක තියාගන්න කෝල්බ්‍රුක්ට පස්සේ ක්‍රූ මැකලන් ඊළඟ පළමු මැනින් එන්න ඕනේ ඒතර පළවෙනි උත්තරේ වැරදි දරුවෝ තේරුණාද පළවෙනි උත්තරේ වැරදි ඊළඟ හොඳට මතක තියාගන්න තියෙනවා කෝල්බ්‍රුක් කැමරන් තේරුණාද කෝල්බ්‍රුක් කැමරන් ඊළඟ හොඳට මතක තියාගන්න දරුවෝ කෝල්බ්‍රුක් කැමරන් ඊළඟ තියෙනවා මෙතන පිළිවෙලින් නෙමෙයි අහන්නේ දරුවෝ හොඳේ පිළිවෙලින් නෙමෙයි අහන්නේ ප්‍රතිසංස්කරණ ටික අහන්නේ තේරුණාද ප්‍රතිසංස්කරණ ටික අහන්නේ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ දෙකේ පහත් සඳහන් කවර ලැයිස්තුවේද කියලා අහන්නේ තේරුණාද හරි බලන්න මොන්ටේගු චෙන්ස්පර්ට් කියන්නේ දරුවෝ මොකක් එකක්ද මොන්ටේගු චෙන්ස්පර්ට් කියන්නේ ලංකාවේ ප්‍රතිසංස්කරණයක් නෙවෙයි කොහෙ ප්‍රතිසංස්කරණයක්ද ඉන්දියාවේ ප්‍රතිසංස්කරණයක් හරි ඊළඟ බලන්න දෙවැනි එකේ බලන්න දරුවෝ අපි හඳුනා ගන්නවා ප්‍රධාන වශයෙන්ම දෙවැනි උත්තරේ කෝල්බ්‍රුක් කැමරන් මෝර්ලි මින්ටෝ සාමාන්‍ය දරුවෝ මෝර්ලි මින්ටෝ කියන්නේ දරුවෝ සාමාන්‍ය ප්‍රතිසංස්කරණයකට ඒ කියන්නේ
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්. තේරුණාද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්. ඒතොර දරුවෝ ඔතන මෝරලි මින්ටෝ කියන එක. මොකද අනෙක් සෑම උත්තරයකම මොන්ටේගු චෙන්ස්පට් කියන එක තියෙනවා. තේරුණාද? මොන්ටේගු චෙන්ස්පට් කියන්නේ ඉන්දියා ප්‍රතිසංස්කරණයක් දරුවෝ. ඉන්දියා ප්‍රතිසංස්කරණයක්. එතකොට මෝරලි මින්ටෝ කියන දරුවෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්. තේරුණාද? අපිට එතකොට හොඳට මතක තියාගන්න කෝල්බ්‍රුක් කැමරන්, මෝරලි මින්ටෝ, ක්‍රූ මැකලන්, බෙනින් ඩෙවොන්ෂය, ඩොනමෝර්, සෝල්බරි කියන උත්තරේ ගන්න වෙනවා. තේරුණාද? මොන්ටේගු චෙන්ස්පට් කියන්නේ හොඳට මතක තියාගන්න ඉන්දියාවේ ප්‍රතිසංස්කරණයක් දරුවෝ. කොයි ප්‍රතිසංස්කරණයක්ද? ඉන්දියාවේ ප්‍රතිසංස්කරණයක්. තේරුණාද? ඉන්දියාවේ ප්‍රතිසංස්කරණයක් දරුවෝ. හරි. බලන්න අපි එතකොට දරුවෝ උත්තරේ 6 වෙනි එකට උත්තරේ එන්නේ හොඳට මතක තියාගන්න 6 වෙනි එකට උත්තරේ එන්නේ දරුවෝ. උත්තර අංක 2 6 වෙනි එකට උත්තරේ එන්නේ උත්තර අංක 2. හරි. අපි යනවා 7 වෙනි ප්‍රශ්නෙට. තේරුණාද? අපි යනවා කී වෙනි ප්‍රශ්නෙටද? 7 වෙනි ප්‍රශ්නෙට දරුවෝ. තේරුණාද? අපි යනවා 7 වෙනි ප්‍රශ්නෙට. හරි. බලන්න 19 වන සියවසේ බෞද්ධ පුනරුදයට දායක වූ සංවිධාන දැක්වෙන්නේ පහත් සඳහන් කවර ලැයිස්තුවේද කියලා අහනවා. බෞද්ධ පුනරුදය ගැන අහන්නේ. තේරුණාද? බෞද්ධ පුනරුදය ගැන තමයි අහන්නේ. හරි. මෙන්න මෙහෙම. හරි. බලන්න. මෙන්න මෙහෙම මතක තියාගන්නවා බෞද්ධ පුනරුදයේ ඔය සංවිධානය මෙන්න මෙහෙම මතක තියාගන්න. තේරුණාද? හරි. බලන්න. එතන අහන්නේ බෞද්ධ පුනරුදයට දායකත්ව ලබා දුණු සංවිධානයනේ. මෙන්න මෙහෙමයි. හෙන්රි පරම බෞද්ධයා කවුද? පරම බෞද්ධයා හෙන්රි පරම බෞද්ධයා කවුද? දරුව පරම බෞද්ධයා හෙන්රි පරම බෞද්ධයා. පරම බෞද්ධය වෙන්නේ හෙන්රි. ඒ කියන්නේ හෙන්රි කියන්නේ කවුද? හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා. පරම කියන්නේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම. බෞද්ධයා කියන්නේ දරුවෝ බෞද්ධාගමික පුනරුදයට තමයි. තේරුණාද? හෙන්රි පරම බෞද්ධයා. තේරුණාද? හෙන්රි පරම බෞද්ධයා නාවලරට තැමිල් ගියා. නාවලරට තැමිල් ගියා. තේරුණාද? තැමිල් ගියා. තේරුණාද? නාවලරට තැමිල් ගියා. සිද්ධි අයියා හඳ බාගෙට. සිද්ධි අයියා හඳ බාගෙට. මොකද්ද මේ හඳ බාගෙ? සිද්ධි අයියා හඳ බාගෙට. තේරුණාද? හෙන්රි පරම බෞද්ධයා. තේරුණාද? හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා පරම විඥානාර්ථ බෞද්ධ සමාගම ආරම්භ කරා. තේරුණාද? පරම විඥානාර්ථ බෞද්ධ සමාගම. එතකොට ඒක බෞද්ධ පුනරුදයට වැදගත් වෙන්නේ. තේරුණාද? නාවලර්ට තැමිල් කියා. ඇයි? නාවලර්තුමා තමයි ආරමුග. නාවලර්තුමා තමයි මෙන්න මේ දෙමළ නැත්නම් හින්දු පුනරුද ව්‍යාපාරයේ නායකයා. සිද්ධි අයියා හඳ බාගෙට. මොකක්ද මේ සිද්ධි අයියා හඳ බාගෙට කියන්නේ? සිද්ධි ලෙබ්බේ තමයි. සිද්ධි කියන්නේ සිද්ධි අයියා කියන්නේ සිද්ධි ලෙබ්බේට. හඳ බාගෙට කියන්නේ දරුවෝ හින්දු ඉස්ලාම් අයගේ ආගමික සංකේතය තමයි. තේරුණාද? තේරුණාද? ඉස්ලාම් අයගේ අද සඳ සහ. තේරුණාද? තරුව සිද්ධි අයියා හඳ බාගෙට. එහෙමයි අපි. තේරුණාද? තේරුණාද? අපි ලේසියම මේ ක්‍රම මතක තියාගන්න මෙහෙමයි දරුවෝ. සිද්ධි අයියා හඳ බාගෙට. ඒ කියන්නේ ඉස්ලාම් ආගමික පුනරුදයේදී සිද්ධි ලැබ්බේ තමයි වැදගත් උනේ. ඒකයි අපි කියන්නේ සිද්ධි අයියා හඳ බාගෙට කියලා. ඊළඟ නායකයෝ වැහි වැහැලා. කවුද වැහි වහලා තින්නේ? නායකයෝ වැහි වැහැලා. තේරුණාද? නායකයෝ වැහි වහලා දරුවෝ. හරි. එතකොට මේ පුනරුද ව්‍යාපාරය තුළ නායකයෝ ගොඩක් හිටියා. ඒකයි නායකයෝ වැහි වැහැලා කියන්නේ. තේරුණාද? හරි. බලන්න. හෙන්රි පරම බෞද්ධයා. ඒ කියන්නේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම ඕල්කට්තුමා ආරම්භ කරා ඒක බෞද්ධ පුනරුද ව්‍යාපාරය. නාවලරට තැමිල් ගියා. නාවලර කියන්නේ හින්දු ආගමික පුනරුද ව්‍යාපාරයේ නායකයෙක්.
සිද්ධි අයියා හඳ බාගෙට සිද්ධි ලැබ්බේ තමයි මොකක්ද හඳ බාගෙට නැත්නම් අපි කියනවා මොකටද දරුවෝ හොඳට මතක තියාගන්න මෙන්න මේ ප්‍රධාන වශයෙන් මුස්ලිම් ආගමික පුනරුදයේදී කියනද මුස්ලිම් ආගමික පුනරුදයේදී මෙන්න මේ සිද්ධි ලැබ්බේ තමයි වැදගත් උනේ එකයි සිද්ධි අයියා හඳ බාගෙට කියන්නේ තේරුණාද නායකයෝ වැහිවාලා මොකද පුනරුදි ව්‍යාපාරේ නායකයෝ ගොඩක් ඉන්දියා හරි අපි යනවා දරුවෝ 7 වෙනි ප්‍රශ්නේ බලන්න බෞද්ධ පුනරුදදායක වූ සංවිධානය Henry Parama Bauddha, Henry Steele Olcott tuma Parama Vinyanartha Bauddha Samagam pihituwa. Therunada? Eka Bauddha punarudhi. Eka Henry Parama Bauddha kiyanne. Etoda daruwo otana thiyena Param Bauddha Parama Vinyanartha kiyala. Therunada? Etoda Parama Vinyanartha Bauddha Samagama aarambha kara Henry Steele Olcott tuma. Therunada? Eka thamai daruwo Bauddha punarudhiye wedagath wena samvidhanaya. Hari. 7 weni prashnade uttare daruwo හත්වෙනි ප්‍රශ්නෙට උත්තරේ උත්තර අංක 4. අපි කියනවා බෞද්ධ පරම විඥානාර්ථ සමාගම තමයි උත්තරේ එන්නේ. බෞද්ධ පරම විඥානාර්ථ සමාගම. හෙන්රි පරම බෞද්ධයා. පරම බෞද්ධයා වෙන්නේ කවුද? හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා. නාවලර්ට ටැමිල් කියා. සිද්ධි අයියා හඳ බාගෙට නායකයෝ වැහි වැහැලා. නායකයෝ වැහි වැහැලා ඉන්දියා දරුවෝ. නායකයෝ ගොඩක් ඉන්දියා. එහෙමද? නායකයෝ ගොඩක් ඉන්දියා දරුවෝ හරි බලන්න අපි යනවා ඊළඟ 8 වෙනි ප්‍රශ්නෙට තේරුණාද 8 වෙනි ප්‍රශ්නෙට යනවා දරුවෝ හරි 8 වෙනි ප්‍රශ්නේ අහන්නේ නිරිත දිගට රාජධානි සංක්‍රමණය වුණ හැටි රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීම ගැන තමයි 8 වෙනි ප්‍රශ්නේ අහන්නේ තේරුණාද 8 වෙනි ප්‍රශ්නේ අහන්නේ නිරිත දිගට රාජධානි සංක්‍රමණය වුණේ කොහොමද කියන එක හරි බලන්න අපි රාජධානි මතක තියාගන්නේ මෙන්න මෙහෙමයි. අනේ පොඩ්ඩෝ දඹදෙනි යන්න කුඩේ ගනින්කෝ. තේරුණාද? අනේ පොඩ්ඩෝ දඹදෙනි යන්න කුඩේ ගනින්කෝ කියලා අපි රාජධානි මතක තියාගන්නවා. අනේ අනුරාධපුරය පොඩ්ඩ පොළොන්නරුව දඹදෙනි දඹදෙනිය යන්න යාපහුව කුඩේ කුරුණෑගල ගනින් ගම්පොළ කෝකෝට්ටේ තේරුණාද එතකොට දරුවෝ රාජධානි නිරිත දිගට සංක්‍රමණය වෙන්නේ කොහෙන් පස්සේද කොයින් පස්සේද පොළොන්නරුවෙන් පස්සේ එතකොට අනේ පොඩ්ඩෝ දඹදෙනි යන්න කුඩේ ගනින්කෝ දඹදෙනි යන්න කුඩේ ගනින්කෝ එතකොට එන්න ඕන දඹදෙනිය යාපහුව කුරුණෑගල ගම්පොළ කෝට්ටේ කියලා එන්න ඕන බලමු දරුවෝ උත්තරේ තියනවද සංක්‍රමණය වීමේ අනුපිළිවෙල අහන්නේ දඹදෙනිය ඊට පස්සේ යාපහුව එන්න ඕන පළවෙනි උත්තරේ නෑ දරුවෝ දඹදෙනියට පස්සේ තියෙන්නේ කුරුණෑගල. තේරුණාද? දඹදෙනියට පස්සේ පළවෙනි එකේ තියෙන්නේ මොකක්ද? දඹදෙනියට පස්සේ පළවෙනි එකේ තියෙන දරුවෝ කුරුණෑගල. තේරුණාද? පළවෙනි එකේ තියෙන්නේ කුරුණෑගල. හරි. එතකොට දඹදෙනියට පස්සේ කුරුණෑගල තියෙනකොට තේරුණාද දරුවෝ? අපිට හඳුනා ගන්නට පුළුවන් ප්‍රධාන වශයෙන්ම මොකක්ද? මේකෙදි යා ඊළඟ දඹදෙනියට පස්සේ කුරුණෑගල නෙමෙයිනේ. තේරුණාද? ඔයගොල්ලෝ දැන් ස්ක්‍රීන් එකේ පෙනේවි ප්‍රශ්නය. තේරුණාද? එතකොට දරුවෝ හොඳට මතක තියාගන්න ප්‍රධාන වශයෙන්ම අපට හඳුනා ගන්න පුළුවන් දඹදෙනියට පස්සේ ඉන්නේ යාපහුව. තේරුණාද? යාපහුවට පස්සේ තමයි කුරුණෑගල. කුරුණෑගලට පස්සේ තමයි මොකක්ද? ගම්පොළ. ගම්පොළට පස්සේ මොකක්ද? කෝට්ටේ. තේරුණාද? එතකොට දරුවෝ උත්තරේ එන්න ඕන දඹදෙනිය යාපහුව. තේරුණාද? දඹදෙනිය යාපහුව කුරුණෑගල ගම්පොළ කෝට්ටේ. ඔහොම උත්තරයක් එන්න ඕන. පළවෙනි උත්තරෙත් වැරදි. තේරුණාද දෙවැනි උත්තරෙත් වැරදි දරුවෝ තේරුණාද දෙවැනි උත්තරෙත් තියෙන්නේ දෙවැනියට කුරුණෑගල නෑ එන්න ඕන මොකක්ද දෙවැනියට එන්න ඕන හොඳට මතක තියාගන්න දරුවෝ දෙවැනියට එන්න ඕන මෙන්න මේ යාපව කියන එක තේරුණාද යාපව කියන එක තමයි දෙවැනියට එන්න ඕන ඊළඟ තුන්වෙනි එක තිනවා දඹදෙනිය යාපව හරි තුන්වෙනි එකේ දඹදෙනියට පස්සේ යාපව තිනවා ඒක හරි තේරුණාද එතකොට
යාපහුවට පස්සේ ගම්පොළ තින්නේ නෑ දරුවෝ. යාපහුවට පස්සේ එන්න ඕන කුරුණෑගල. තේරුණාද? යාපහුවට පස්සේ එන්න ඕන කුරුණෑගල. ඒතකොට තුන්වෙනි උත්තරෙත් වැරදි. තේරුණාද? ඊළඟ හතරවෙනි එකෙත් වැරදි. දඹදෙණියට පස්සේ ගම්පොළ තින්නේ. උත්තරේ එන්නේ උත්තරාංක පහ දරුවෝ. තේරුණාද? දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ. තේරුණාද? දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ. තේරුණාද? දැන් ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ ප්‍රශ්න පෙනේ දරුවෝ. හරි. එතකොට බලන්න දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ තමයි පිළිවෙල. තේරුණාද? ඒ පිළිවෙලට තමයි දරුවෝ එන්නේ. ඒ පිළිවෙලට තමයි එන්නේ. තේරුණාද? එතකොට හොඳට මතක තියාගන්න දරුවෝ, අපට හඳුනා ගන්නට පුළුවන් ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ආකාරයෙන් දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගයි මේ ගම්පොළ, රයිගම, කෝට්ටේ කියලා ප්‍රධාන වශයෙන්ම ගම්පොළ කෝට්ටේ කියලා ප්‍රධාන වශයෙන්ම රාජධානි හඳුනා ගන්නට පුළුවන්. එතකොට ඒකට අටවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඉන්නේ දරුවෝ උත්තරාංක හොඳට මතක තියාගන්න පස්වෙනි එක එන්නේ. හරි. ඊළඟ නවවෙනි ප්‍රශ්නෙට යන් දරුවෝ නවවෙනි ප්‍රශ්නෙට යන් බලමු. පෘතුගීසීන් සහ සිංහලයන් අතර ඇති වූ සටන්වල අනුපිළිවෙල අහනෝ. පෘතුගීසීන් සහ කවුරු අතරද? සිංහලයන් අතර ඇති වූ සටන්වල අනුපිළිවෙල තමයි අහන්නේ. තේරුණාද? සටන්වල අනුපිළිවෙල. අපි පෘතුගීසි සටන් මතක තියාගන්නව දරුවෝ මෙන්න මෙහෙම. පෘතුගීසි සටන් මතක තියාගන්නව කොහොමද? පෘතුගීසි සටන් මතක තියාගන්නව දරුවෝ හොඳට මතක තියාගන්න කොහොමද? මුදල් බලා කොහොමද? මුදල් බලා රන් ගන්න කියලා. තේරුණාද? පෘතුගීසි සටන් මතක තියාගන්නේ කොහොමද? මුදල් බලා රන් ගන්න. තේරුණාද? බලා බලන රන් ගන්න. තේරුණාද? මුදල් බලා රන් ගන්න. හරි. ඒතර මුයන්ෙන් එන්නේ මුල් ඒරියාව. ඕගලොන්ට එක අකුරක් මතක තියා මේ මුල් අකුරු ටික මතක තියාගත්තාම ඇති දරුවෝ. තේරුණාද? MCQ විතරයි මේකෙන් ඉන්නේ. රචනා ප්‍රශ්න ඉන්නේ නැහැ. තේරුණාද? ඒතර මුදල් බලා රන් ගන්න. මුයන්ෙන් මුල් ඒරියාව. දල් දන්තුරේ. තේරුණාද? මුල් අකුරු මුල් අකුර. මුල් ඒරියාව ළඟ දන්තුරේ බලා බලන රන් රන්දෙනිවල ගන් ගන්නෝරුව. ඒතර මුල් අකුරු ටික. තේරුණාද? මුල් අකුරු ටික. තේරුණාද? මුල් අකුරු ටික හොඳට මතක තියාගන්න. දැනගත්තට පස්සේ මේක උත්තරේ ගන්න පුළුවන් දරුවෝ. බලන්න මුල් ඒරියාවට පස්සේ එන්න ඕන. බලන්න තේරුණාද? බලන්න දරුවෝ ප්‍රශ්නේ මුල් ඒරියාවට පස්සේ එන්න ඕන මොකක්ද? මුල් ඒරියාවට පස්සේ එන්න ඕන හොඳට මතක තියාගන්න දරුවෝ මෙන්න මේ දන්තුරේ. මුල් ඒරියාවට පස්සේ එන්න ඕන දන්තුරේ. දන්තුරේට පස්සේ එන්න ඕන රන්දෙනිවල. දන්තුරේට පස්සේ එන්න ඕන මොකක්ද? දන්තුරේට පස්සේ එන්න ඕන රන්දෙනිවල. රන්දෙනිවලට පස්සේ එන්න ඕන sorry දන්තුරේට පස්සේ එන්න ඕන බලන දරුවෝ. දන්තුරේට පස්සේ එන්න ඕන මොකක්ද? දන්තුරේට පස්සේ එන්න ඕන බලන. දන්තුරේට පස්සේ එන්න ඕන බලන. බලනට පස්සේ රන්දෙනිවල. රන්දෙනිවලට පස්සේ ගන්න ඕරුව. තේරුණාද? එතකොට දරුවෝ මුදල් බලා මං කොනේ අකුරු මුකුත් ඕනේ. තේරුණාද? මේ මුල් අකුරු ටික දිනුනම හොඳට මැති කියලා මං කිව්වා. තේරුණාද? මුල් අකුරු තියුනාම. එතකොට දරුවෝ හොඳට මතක තියාගන්න මු යන්නේ මුල් ඒරියාව. එතකොට දෙවෙනියට එන්න ඕන දන්තුරේ. එතකොට පළවෙනි එක පළවෙනි උත්තරෙත් වැරදි. මුලින්ම තියෙන්නේ දෙවෙනියට තියෙන්නේ ගන්නෝරුව නිසා. දෙවෙනි උත්තරෙත් වැරදි. දෙවෙනියට තියෙන්නේ රන්දෙනිවල නිසා. දෙවෙනියට එන්න ඕන දන්තුරේ. දෙකට එන්න ඕන දන්තුරේ. තුන්වෙනි උත්තරෙත් වැරදි. දෙවෙනියට තියෙන්නේ රන්දෙනිවල නිසා. හතරවෙනි උත්තරේ බලමු දරුවෝ. දන්තුරේ රන්දෙනිවල. තේරුණාද? ගන්නෝරුව. දන්තුරේ රන්දෙනිවල. මේ මේක අරන් නැහැ. එතකොට බලන කියන එක අරන් නැහැ. තේරුණාද? බලන කියන එක අරන් නැහැ දරුවෝ. මුල් ඒරියාව දන්තුරේ රන්දෙනිවල ගන්නෝරුව. තීන පිළිවෙල අනුව උත්තරේ උත්තරාංක හතර හරි දරුවෝ. තීන පිළිවෙල මේක අරන් නැති නිසා හරි. මේක අරන් නැහැ. තේරුණාද? බලන අරන් නැහැ දරුවෝ. එතකොට එතකොට මුදල් බලා රන් ගන්න. තේරුණාද? එතකොට උත්තරේ එන්නේ උත්තරාංක හතර දරුවෝ. උත්තරේ එන්නේ උත්තරාංක හතර. හරි. අපි යනවා
දහවෙනි ප්‍රශ්නෙට. තේරුණාද? දහවෙනි ප්‍රශ්නෙට. හරි. බලන්න දරුවෝ දහවෙනි ප්‍රශ්නේ සර්වජන ඡන්දවලය ප්‍රදානය කරේ. සර්වජන ඡන්දවලය මොකක් කරේද? ප්‍රදානය කරන ලද්දේ පහත් සඳහන් කවර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයද කියලා අහනවා. තේරුණාද? කවර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයද කියලා අහන්නේ සර්වජන ඡන්දවලය ප්‍රකාශයට පත් කරේ. බලන්න මෙහෙම මතක තියාගන්න පුළුවන්. පළමු එකත් කෝල්බ්‍රුක්ලු. පළමු එකත් කෝල්බ්‍රුක්ලු. මොකද දරුවෝ? පළමු එකත් කෝල්බ්‍රුක්ලු. කෝල්බ්‍රුක්ල තමයි පළමු එක. පළමු එකත් කෝල්බ්‍රුක්ලු. මැකලම් දෙවැනියට ඇවිත්. මැකලම් දෙවැනියට ඇවිත්. පළමු එකත් කෝල්බ්‍රුක්ලු. ඒ කියන්නේ පළමු එක පළවෙනියමාද කවුද? කෝල්බ්‍රුක්. මැකලම් දෙවැනියට ඇවිත්. කෝ මැකලම් දෙවැනියට. හරිනේ. ඊළඟ සීමාවන් කොහොම වුණත්. කොහමද? සීමාවන් කොහොම වුණත්. මොකද්ද මේ කියන්න හදන්නේ? සීමාව මම මේ කියන්නේ දරුවෝ ඡන්දවලය මතක තියාගන්න විදිහ. සීමාවන් කොහොම වුණත් දෙවැනි තැනින් ඡන්දවලය. මොකද්ද මේ දෙවැනි තැනින් ඡන්දවලය කියන්නේ? හොඳට මතක තියාගන්න දරුවෝ. දෙවැනි තැන කියන්නේ මොකද්ද? මැකලම්. මැකලම් ප්‍රතිසංස්කරණය තමයි අපට ඡන්ද බලය හම්බුනේ. දෙවැනි තැනින් ඡන්ද බලය. තේරුණාද? පළමු එකත් කෝල්බ්‍රුක්ලු. තේරුණාද? පළමු එකත් කෝල්බ්‍රුක්ලු. මැකලම් දෙවැනියට ඇවිත්. මැකලම් දෙවැනියට ඇවිත්. සීමාවන් කොහොම වුණත්. මෙන්න වචනේ. සීමාවන්. සීමාවන් කොහොම වුණත් දෙවැනි තැනින් ඡන්ද බලය. ඒ කියන්නේ මැකලම්ගේ දවස තමයි. රූ මැකලම් ප්‍රතිසංස්කරණය තමයි මොන බලයද? ඡන්ද බලය හම්බුනේ. රූ මැකලම් ප්‍රතිසංස්කරණය තමයි ඡන්ද බලය හම්බුනේ. සීමා මොනවද දරුවෝ? සීමාවන් කොහොම වුණත්. හොඳ වචනයක්. තේනවද? උගත්කම, ධනවත්කම, ස්ත්‍රී පුරුෂ භාවය. ඔන්න සීමාවන්. උගත්කම, ධනවත්කම, ස්ත්‍රී පුරුෂ භාවය සීමාවන්. සීමාවන් කොහොම වුණත්. සීමාවන් කොහොම වුණත්. සීමාවන් තියුණ තමයි. නමුත් පළමුවට ඡන්දවලය හඳුන්වා දීම වැදගත්කමක්. දෙවෙනි තැනින් ඡන්දවලය. මැකලම්ගෙන් තමයි ඡන්දවලය හම්බුනේ. ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණයේ. ඊළඟ දොනමෝර්ට දුක හිතුණලු. දොනමෝර්ට දුක හිතුණලු. ඡන්දවලය හැම දිනාට. ඡන්දවලය හැම දිනාට. මොකද්ද? දනමෝර්ථ දුක හිතුණලු. දනමෝර්ථ දුක හිතුණලු. ඡන්දබලය හැම දෙනාට. ඡන්දබලය හැම දෙනාට. දෙනදරුවෝ පළමු එකෙන්. පළමු එකත් කෝල්බ්‍රුක්. පළමු එක කෝල්බ්‍රුක්. හොඳට මතක තියාගන්න දරුවෝ. පළමු එක කෝල්බ්‍රුක්. මැකලම් දෙවෙනියට ඇවිත්. දෙනවද? දෙවෙනියට ආවේ කවුද? රූ මැකලම් ප්‍රතිසංස්කරණය. සීමාවන් කොහොම වුණත්. සීමාවන් තියුණා. තේරුණාද? දෙවෙනි තැනින් ඡන්දබලය. ඡන්දබලය හම්බුනේ දෙවෙනි තැනින්. ක්‍රූ මැකලම්ගේ. ඩොනමෝර්ට දුක හිතුණලු. ඩොනමෝර්ට මොකක් වෙලාද? ඩොනමෝර්ට දුක හිතිලා දරුවෝ. තේරුණාද? ඡන්දබලය මොකද? ඡන්දබලය හැම දිනාට. හැම දිනාටම මොන බලය දුන්නද? ඡන්දබලය දුන්න දරුවෝ. හැම දිනාට ඡන්දබලය දුන්නා. හරි. ඒතොර දරුවෝ හැම දිනාටම නැත්නම් සර්වජන ඡන්ද බලය දුන්නේ නැත්නම් හැම දිනාටම ඡන්ද බලය දුන්නේ මොකකින්ද? ඩොනමෝර්ට දුක හිතලා. ඒ කියන්නේ ඩොනමෝර් ප්‍රතිසංස්කරණය. ඩොනමෝර් ප්‍රතිසංස්කරණයෙන් තමයි හැම දිනාටම මොන බලය හිමි වෙන්නේද? ඡන්ද බලය හිමි වෙන්නේ දරුවෝ. හැම දිනාට ඡන්ද බලය හිමි වෙන්නේ. හරි. අපි ප්‍රශ්න කීයක් කතා කරාද මේ වෙනකොට? 10ක් කතා කරා. එතකොට සර්වජන ඡන්ද බලය හිමි වෙන්නේ කාගෙන්ද දරුවෝ? සර්වජන ඡන්ද බලය හිමි වෙන්නේ ඩොනමෝර් ප්‍රතිසංස්කරණයේ. ඩොනමෝර්ගේ. හරි. බලමු දරුවෝ අපි තව ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරලා අද දවසේදී අපේ කෙටි ක්‍රමත් එක්ක හැම ප්‍රශ්නයකටම මම කෙටි ක්‍රමයක් කිව්වා දරුවෝ. හැම ප්‍රශ්නයකටම කෙටි ක්‍රමයක් කිව්වා. එකයි වැදගත්කම තියෙන්නේ. තේරුණාද? එකයි වැදගත්කම තියෙන්නේ. හරි. බලන්න
ඊළඟ ප්‍රශ්නෙට යන් හරි ඊළඟ ප්‍රශ්නේ 11 වෙනි ප්‍රශ්නෙට යන් දරුවෝ ලම්බකර්ණ මෝරිය කාලිංග මානවම්ම කුසාන කියලා තියෙනවා හරි දැන් බලමු ප්‍රශ්නේ දරුවෝ බලන්න ලම්බකර්ණ මෝරිය කුසාන කාලිංග මානවම්ම තේරුණාද 11 වෙනි ප්‍රශ්නේ තියෙනවා හරි බලන්න මෙන්න මෙහෙම අපි එක මතක තියාගන්න පුළුවන් මෙහෙම මෝරිය සහ ලම්බකර්ණ මෝරිය සහ ලම්බකර්ණ ඊළඟට මානවම්ම ඊට පස්සේ තුන්වෙනි එක මතක තියාගන්න පුළුවන් හොඳට මතක තියාගන්න දරුවෝ අනුරපුරේ බල තරඟෙට අනුරපුරේ බල තරඟෙට කොටාගත්ත මුල් දෙන්නම මොකද මෝරිය සහ ලම්බකරණ මොකද දරුවෝ මෝරිය සහ ලම්බකරණ ඊළඟට මානවම්ම අනුරපුරේ බල තරඟෙට ඔය බල තරඟෙටද අනුරපුරේ බල තරඟෙට කොටාගත්ත මුල් දෙන්නම මෙයා පළවෙනියා මෙයා දෙවෙනියා මෝරිය සහ ලම්බකරණ ඊළඟට මානවම්ම අනුරපුරේ බල තරඟෙට කොහේ බල තරඟෙටද අනුරපුරේ බල තරඟෙට කොටාගත්ත මුල් දෙන්නම හරි ඊළඟ පුලතිසිපුර වැද්දෝ කියා පාණ්ඩයෝ මොර ගෑවා කියන්නේ පුලතිසිපුර කියන්නේ කොහෙද දරුවෝ පුලතිසිපුර කියන්නේ අපි කියනවා පොළොන්නරුවට අපි ඊළඟ ප්‍රශ්නේ කතා කරනවා පුලතිසිපුර ගැන තේරුණාද පුලතිසිපුර වැද්දෝ කියා පාණ්ඩයෝ මොර ගෑවා කවුද මොර ගෑවේ පාණ්ඩය දරුවෝ පාණ්ඩයෝ මොර ගෑවා මාග දුන්නේක පාරයි කාලිංගයෝ ජය ගත්තලු හරි බලන්න මෝරිය සහ ලම්බකරණ ඊළඟට මානවම්ම අනුරපුරේ බල තරඟෙට කොහේ බල තරඟෙට මේ රාජවංශ තුනම අනුරපුර හොඳේ මෝරිය සහ ලම්බකරණ ඒ තමයි මුල් දෙක ඊළඟට මානවම්ම අනුරපුරේ බල තරඟෙට කොටාගත්ත මුල් දෙන්නම පුලතිසිපුර වැද්දෝ කියා පාණ්ඩයෝ මොර ගෑවා පුලතිසිපුර පොළොන්නරුවේ වැද්දෝයි කියලා කිව්වේ පාණ්ඩයෝ තේරුණාද නමුත් මාග දුන්නේ එකපාරයි මාග ඇවිල්ලා හොඳට මතක තියාගන්න දරුවෝ කාලිංග මාග තේරුණාද මාග දුන්නේ එකපාරයි තේරුණාද කාලිංගයෝ තේරුණාද කාලිංගයෝ ජය ගත්ත දරුවෝ මොකද කාලිංග මාග කියන්නේ තේරුණාද කාලිංග පාලකෙක් දරුවෝ එතකොට හොඳට මතක තියාගන්න අපිට හඳුනා ගන්නට පුළුවන් දරුවෝ ප්‍රධාන වශයෙන්ම මේ මාග කියන්නේ කාලිංග වංශිකයෙක් තේරුණාද එතකොට මෝරිය ලම්බකර්ණ මානවම්ම අනුරපුර රාජවංශ ඒගොල්ලෝගේ බලතරඟයක් ඇති වෙනවා මෝරිය සහ ලම්බකර්ණ බලතරඟයක් ඇති වෙනවා අනුරපුර බලය ලබා ගන්න පුලතිසිපුර ප්‍රබලයෝ කියලා හිතුවේ පාණ්ඩයෝ නමුත් මාග දුන්නේ එකපාරයි මාග ඇවිල්ලා බලය නතු කරගත් එකපාරයි කාලිංගයෝ මොකක් වුණාද කාලිංගයෝ හොඳට මතක තියාගන්න දරුවෝ ප්‍රධාන වශයෙන්ම කාලිංගයෝ මාග දුන්නේ එකපාරයි කාලිංගයෝ ජය ගත්තලු කාලිංගයෝ ජයග්‍රහණය කරා දරුවෝ තේරුණාද
තේරුණාද? කාලිංග බලය උපරිම තත්වයට පත් වුණේ කාලිංග මාගය යටතේ. නැත්නම් කාලිංග විජය බාහුව යටතේ. කාලිංග මාග නැත්නම් කාලිංග විජය බාහුව යටතේ. එතකොට දරුවෝ බලන්න ලම්බකර්ණ කියන්නේ රාජවංශයක්. ලංකාවේ රාජවංශයක්. මෞරිය කියන්නේත් ලංකාවේ රාජවංශයක්. ඊළඟ කාලිංග කියන්නේත් පොළොන්නරුවේ රාජවංශයක්. පාණ්ඩේ කියන්නේත් පොළොන්නරුවේ රාජවංශයක්. නමුත් කුසාන කියන්නේ හොඳට මතක තියාගන්න දරුවෝ ඉන්දියාවේ රාජවංශයක්. කුසාන කියන්නේ ඉන්දියාවේ රාජවංශයක්. ලංකාවේ රාජවංශවත් එක්ක තේරුණාද? ලංකාවේ රාජවංශවත් එක්ක දරුවෝ තේරුණාද? ලංකාවේ රාජවංශවත් එක්ක හොඳට මතක තියාගන්න අපිට හඳුනා ගන්න පුළුවන් ලංකාවේ රාජවංශවත් එක්ක ඇවිල්ලා තිනෝ කොයි රාජවංශයක්ද? ඉන්දියාවේ රාජවංශයක්. ලංකාවේ රාජවංශවත් එක්ක ඉන්දියාවේ රාජවංශයක් ඇවිල්ලා තිනෝ. උත්තරේ දරුවෝ කුසාන. උත්තරේ ඉන්නේ කුසාන දරුවෝ. හරි. උත්තරේ ඉන්නේ කුසාන. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. අපි මේ ප්‍රශ්නින් අද දවසේදී අපේ MCQ සාකච්ඡාව අද දවසේදී අපි නවත්වනවා දරුවෝ මෙතනින්. තේරුණාද? හරි. අපි යනවා ප්‍රශ්නෙට. සෝරි. බලන්න. එතකොට දරුවෝ 11 වෙනි ප්‍රශ්නෙට කුසාන උත්තරේ ආවි. අපි 12 වෙනි ප්‍රශ්නෙට යනවා. තේරුණාද? 12 වෙනි ප්‍රශ්නෙට යනවා. බලන්න. දීපවංශය, මහා වංශය, ධාතු වංශය, හත්වනගල විහාර වංශය, එළුබෝධි වංශය කියලා කියනවා. මෙතනින් හොඳට මතක තියාගන්න දරුවෝ ඔක්කොම වංශ කතා. ඇත්ත. නමුත් ඔතන හොඳට මතක තියාගන්න දරුවෝ ඔතන හොඳට මතක තියාගන්න අපට හඳුනා ගන්නට පුළුවන් කාරණය තමයි ප්‍රධාන වශයෙන්ම දීපවංශය කියන්නේ පාලි වංශ කතාවක්. තේරුණාද? මහා වංශය කියන්නේ පාලි වංශ කතාවක් දරුවෝ. පාලි එක. ඊළඟ ධාතු වංශය කියන්නේ පාලි වංශ කතාවක්. ඊළඟ හත්තවනගල්ල විහාර වංශය කියන්නේ පාලි වංශ කතාවක්. නමුත් එළුබෝධි වංශය කියන්නේ සිංහල වංශ කතාවක්. එතකොට දරුවෝ පාලි වංශ කතාවත් එක්ක සිංහල වංශ කතාවක් ඇවිල්ලා. උත්තරේ දරුවෝ මෙන්න මේ සිංහල වංශ කතාව. උත්තරේ සිංහල වංශ කතාව දරුවෝ. තේරුණාද? උත්තරේ සිංහල වංශ කතාව. තේරුණාද? පාලි වංශ කතාවක් එක්ක සිංහල වංශ කතාවක් ඇවිල්ලා. උත්තරේ සිංහල වංශ කතාව. හරි. එතකොට දරුවෝ උත්තරේ එන්නේ එළුබෝධි වංශය කියන උත්තරේ. තේරුණාද? අනිත් ඒවා දීපවංශය කියන්නේ ඉපැරණි වංශ කතාව. මහා වංශය අද්විතීයම නැත්තම් වැදගත්ම වංශ කතාව දරුවෝ. හරි. අපි පළවෙනි ප්‍රශ්නේ ගාම කෙටි ක්‍රම රාශියක් කිව්වා දරුවෝ. කෙටි ක්‍රම රාශියක් කිව්වා. අතිවිශාල කෙටි ක්‍රම ප්‍රමාණයක් ඕගොල්ලෝ වෙනේ කෙටි ක්‍රම 150ක් සූදානම්. තේරුණාද? 150ක් සූදානම් දරුවෝ. දිරට සෑම දිනකදීම ඔයගොල්ලෝ කෙටි ක්‍රම වලින් හැමදාම කෙටි ක්‍රමයක් ඔයගොල්ලන්ට දැක් ගන්න පුළුවන් මගේ YouTube නාලිකාව හරහා. ඒ නිසා හැමදාම සම්බන්ධ වෙන දරුවෝ ක්ලාස් එකට වැඩි ටික හදාගන්න. ඒව මේව කළා. හැමදාම සිකුරාදා දිනයේදී මෙම වැඩපිළිවෙල ඔයගොල්ලෝ හරහා ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන පුළුවන් වැඩපිළිවෙල හරහා මේ වැඩ ටිකත් මතකේ තබා ගන්න. ඒව මතකේ තබා ගන්න වැඩ ටික ඉස්සරහට කරගෙන යන දරුවෝ. අපි හම්බ වෙනවා යලිත් මෙවැනිම වූ තවත් සුවිශේෂී කෙටි ක්‍රම රාශියක් එක්ක. එනද පළවෙනි ප්‍රශ්නේ ඉඳන්ම අපි පටන් ගත්තේ මහතිත්ත ඉපැරණියට. එනද මහතිත්ත ඉපැරණියට ජම්බුකෝල තිස්ස රජුට, ජම්බුකෝල තිස්ස රජුට ත්‍රිකුණාමල සුදු හවුලට, ත්‍රිකුණාමල සුදු හවුලට. ඊට පස්සේ අපි කිව්වා වර්තමානයේ කොළඹ රටට, වර්තමානයේ කොළඹ රටට. තේරුණාද? ලේසියෙන්ම පළවෙනි එකේ ඉඳන්ම අපි සාකච්ඡා කරපු ප්‍රශ්න සියල්ලටම හොඳට මතක ප්‍රශ්න 12ටම දරුවෝ කෙටි ක්‍රම 12ක් ඉදිරිපත් කරා. තේරුණාද? කෙටි ක්‍රම 12ක් ඉදිරි කිව්වා. අපි ඊළඟ දවසේදී තවත් සුවිශේෂී කෙටි ක්‍රම රාශියක් එක්ක අපි හම් වෙනවා දරුවෝ ඊළඟ දවසේදී. හරි. අපි ඊළඟ දවසේදී හම් වෙමු.